සිටින තැන සිටම නමස්කාර පූරකව ඉතාමත් ගෞරවයෙන් සිරස් FM පන්සිල් මළුවට පිළිගන්න අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජ්‍ය රාජකීරියේ අරිය ඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් සූදානම් ඔබට දහම් කරුණු පැහැදිලි කරන්න පසුගිය කාලයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන ලද බොහෝ දහම් කාරණා සම්බන්ධව ඔබට පැන නැගිච්ච ගැටලු ඔබ අපට යොමු කර තිබුණා අපි දැන් සූදානම් එවැනි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේට යොමු කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්ස කාමයේ වරදවා හැසිරී කාන්තාවක් හැටියට උත්පත්ති ලැබන කෙනා ඉන් පසුව සිල්පද ආරක්ෂා කරනවා නම් නැවතත් කාන්තාවක් වෙනවාද කියන ප්‍රශ්නය යොමු කර තිබුණා ඊටත් කලින් ඔබ වහන්සේගෙන් මා පැහැදිලි කරගන්නට කැමැති කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිඵලයක්ද කාන්තාවක් හැටියට උත්පත්ති ලැබීම අනාගත ලෝකයේ අදින් පස්සේ බිහිවෙන්නා වූ ලෝකේ නොවන අනිවාර්යම ස්ත්‍රී ජනගහණය වැඩි වෙනවා හේතුඵල ධර්මයක් හොඳද එතකොට ස්ත්‍රී ජනගහණය වැඩි වෙන්න හේතුඵල ධර්මයක් නිසා කියන්නේ නෝනා මනුෂ්‍යයා කාමයේ වර්ධවා හැසිරීම සිද්ධ කරන්න තේරෙනවද ඒ කාමයේ වර්ධවා හැසිරීම වලට අදාළ උපත් තමයි ඊළඟ ජීවිතේ අනිවාර්යම සිද්ධ වෙන්නේ තේරෙනවද අත්ත වශයෙන්ම කාමයේ වර්ධවා හැසිරෙන කෙනෙකුට එහෙමත් නැත්නම් අපි ගමු මේ අපේ ශාරීරියේ තියෙනවානේ දැන් මේ රූපය කියන කාරණේ හේතුඵල ධර්මයක් තේරෙනවද මොකද රූපය කියන්නේ දැන් අපි ඕන කෙනෙක්ට ලබලා තියෙන මේ රූපය කියන්නේ හේතුඵල ධර්මයක් කුමගේ හේතුඵල ධර්මයක්ද සංස්කාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන නාම රූප නිසා සකස් වුණා වූ දේ තමයි සලායතන කියන්නේ සලායතන කියන්නේ මොකද මේ ආයතන හයෙන් යුතු රූපය එතකොට මේක හේතුඵල ධර්මයක් සලායතන සකස් වුණේ කුමක් නිසාද නාම රූප සකස් වෙච්ච නිසා නාම රූප සකස් වුණේ කුමක් නිසාද විඥානීය සකස් වුණ නිසා විඥානීය සකස් වුණේ කුමක් නිසාද සංස්කාර සකස් වුණේ නිසා ඒ නිසා රූපය කියන්නේ නෝනා හේතුඵල ධර්මයක් තේරෙනවද එතකොට හේතුඵල ධර්මයක් කියන්නේ මොකක්ද ධර්මයක් මේ රූපය කියන්නේ ධර්මතාවයක් තේරෙනවද එතකොට අපි මේ ධර්මයේ වැරදි ආකාරයට පරිහරණය කරනවා නම් නිරේතුරුවම නෝනා අපි ඒක ධර්මයටත් අගෞරව කළා වෙනවා තේනද ඒක අපි දකින්න අපි ධර්මයට අගෞරව කළා වෙනවා මොකද මේ ජීවිතය කියන ධර්මතාවයක් ඒ ධර්මයේ අපි වැරදි ආකාරයෙන් අපි ප්‍රයෝජනෙට ගන්නවා නම් ප්‍රයෝගී කර ගන්නවා නම් ඒ මොහොතේම අපි ධර්මයට කළා වූ අගෞරවයක් බවට පත් වෙනවා තේනද එතකොට එහෙම අගෞරවයක් බවට පත් වෙනවා කියන කාරණේදී අනිවාර්යම නෝනා රාමේ වර්ධව හැසිරීම කියන කාරණයත් තවත් දෙවෙනි කාරණේ තමයි තමන්ට මේ පෙර පින නිසා ලැබුණා වූ මේ ධර්මයක් නිසා ලැබුණා වූ මේ රූපය අපි වැරදි ආකාරයට ප්‍රයෝගී කර ගන්නවා නම් තේනද අනුන් තුල කාමයන් වැඩෙන ආකාරයෙන් අපි මේ රූපය ප්‍රයෝගී කර ගන්නවා තේනද ඒතර ඇඳුමෙන් පැලඳුමෙන් වේවා හැසිරීමෙන් වේවා චර්යාවෙන් වේවා මේ රූපය අපි බාහිර ලෝකයට ඉස්මතු කරලා පෙන්නලා ඒ තුලින් නොනා අනුන් තුලක් කාමච්ඡන්දයන් ඇති කරනවා නම් එතන අපිත් රූපය කෙරෙහි තෘෂ්ණාව තුලයි ඉන්නේ ලෝභ දේශ මොහයන් තුලයි ඒ රූපය දැකලා දකින්න කෙනාට එතන සිල්පද බිඳ ගැනීමක් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ගරු ස්වාමීන් වහන්ස යම් කිසි කෙනෙක් රූප සම්පත්තියෙන් අගතෙන්පත් වීම තවදුරටත් අකුසලයටම නේද ස්වාමීන් වහන්ස ඒ පුද්ගලයාව යොමු කරවන්නේ ඇදගෙන යන්නේ නැහැ මෙහෙම එතන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පින කියන්නේ ගින්දරක් කියන කාරණය තේරෙනවද පින කියන්නේ ගින්දරක් එතකොට දැන් කෙනෙක් ගිය ජීවිතේ සීලය තුලත් නැත්තම් නොනා සීලය තුල නැති කෙනා මෛත්‍රිය තුලත් නැහැ එතකොට සීලයයි මෛත්‍රිය තුලත් නැති කෙනා දානය තුලත් නැහැ එහෙමනම් එයාට ඔය කියන ලස්සන රූපයක් මනුස්ස රූපයක් කියනවා කියන කාරණේ දුර්ලභ දෙයක් තේරෙනවද දුර්ලභ දෙයක් ඒ නිසා මේ ජීවිතේ යමෙක් රූප සම්පන්නව කඩවසම්ම තව කෙනෙක්ගේ ප්‍රසාදය දිනා ගන්න ආකාරයට උප්පත්තියක් ලැබලා තියෙනවා නම් අනිවාර්යෙන්ම එයා පෙර ජීවිතේ සීලය තුලත් ඉඳලා තිනවා මෛත්‍රිය තුලත් ඉඳලා තිනවා දානය තුලත් ඉඳලා තිනවා එයා බෞද්ධයෙක් නම් සද්ධාව තුලත් ඉඳලා තිනවා තේරෙනවද දැන් බෞද්ධයෙකුට විතරක් නෙමෙයි ලස්සන වෙලා ඉපදෙන්න පුළුවන් ක්‍රිස්තියානි මාත්‍යෙකුට ක්‍රිස්තියානි ආගමට අදාළව ඒ ධර්මතාවයන් පුහුණු වෙලා මෛත්‍රිය වඩලා එයාටත් ලස්සන අන්‍ය ආගමක මිනිස්සෙක් වෙලා උපදින්න පුළුවන් තේරෙනවද එතකොට නිරේතුරුව මේ කාරණා තුලින් මේ මිනිස්සෙක් වෙලා ඉපදුනාට පස්සේ ලස්සන රූපයක් තියෙන කෙනා කඩවසම් රූපයක් තියෙන කෙනා උගක් කෙනා හැමදේකින්ම සමාජයේ ඉදිරියට යන කෙනා දකින්න ඕනේ මේ ජනප්‍රියභාවය මාතුලට සකස් වුණේ හේතුඵල ධර්මයක් නිසා කියලා. එහෙන මොකද්ද හේතුඵල ධර්මය? බෞද්ධයෙක් නම් සද්ධාව, සීලය, දානය, මෛත්‍රිය. මේ වර්තමාන සමාජයේ ජීවත් වෙන්නා වූ සෑම ජනප්‍රිය චරිතයක් කියන්නේ නෝනා ගිය ජීවිතේ මේ කාරණාවන්ගෙන් පරිපූර්ණ කෙනෙක්මයි. එතකොට එයා ඒක දකින්න ඕනේ මට මේ ලස්සන ජීවිතේ ලැබුණේ මගේ අම්මා තාත්තා නිසා නෙමෙයි. තේරෙනවද? මට ලස්සන අම්මා තාත්තා කෙනෙක් ලැබුණේ මගේ පෙර ජීවිතේ සංස්කාරය නිසා. තේරෙනවද? එතකොට මේ සංස්කාරයන් නිසා
ලැබුණා වූ මේ ජීවිතය ලැබුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මේ පින ගින්දරක් හැටියට දකින්න කියලා. ඒ කියන්නේ මේ පින වැරදි ආකාරයට පරිහරණය කරන්න එපා. තේනවා? ඒතොර වැරදි ආකාරයට පරිහරණය කරනවා කියන කාරණේදී නිරේතුරුවම අපිම අතීතයේ රැස් කළා වූ පින පව උදෙසා නැත්නම් අකුසල් මූලයන් උදෙසා යොමු කරගත්ත වෙලාව. තේනවා? දැන් වර්තමාන සමාජයේ බලන කොච්චර රූපයෙන් ඉහළ තැනටපත් උනත් අධ්‍යාපනයෙන් දැනුමෙන් කීර්තියෙන් ඔය සෑම දෙයකින්ම නොනා ඉහළටම පත් උනත් ඒ පත් වෙන කෙනා හුඟක් මේක හේතුඵල ධර්මයක්. හේතුව මොකද්ද? පෙර පින. නමුත් මේ පින ගින්දරක් වෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. ගින්දරක් වෙනවා කියන කාරණේ දකින්නේ නැති නිසාම එයා ඒ පින නිසා ලැබුණා වූ රූපේ උපයෝගී කරගන්නේ නොනා පෙරලා අකුසල් මූලයන් ප්‍රස් කරගන්නම. තේරෙනාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ. අපි ජීවිතේ ලැබුවා වූ යම් ධනාත්මක දෙයක් තියෙනවා නම් ලස්සන වේවා, දැනුම වේවා, පෝසත්කම වේවා, කඩවසම් භාවයේ වේවා, තනතුරු වේවා, මේ සෑම දෙයක්ම අපිට රැස් කළා වූ සංස්කාරයක්. සංස්කාරයන්ට අදාළවයි අපිට මේ දේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ලැබුණා වූ දේ ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ කියන කාරණේ දැනගන්න. ප්‍රවේශමෙන් පරිහරණය නොවන තාක්කල් නොනා අපි නිරයතුරුව මේ පෙර පින නිසා නැවත පව කරගනිමින් අකුසල් මූලයන් කරගනිමින් ජීවත් වෙන. එතෙන්ද ඔබතුමී අහන ප්‍රශ්නේ තමයි අතීතයේ යම් කාන්තාවක් කාමයේ වර්ධවා හැසිරුන බව ඇත්ත. ඒ නිසා ස්ත්‍රීත්වයටපත් වුණා. නමුත් වර්තමානයේ ඒ කාන්තාව තුළ සිල්පද බිඳීම් නැහැ. නමුත් එහෙනම් ඇයි නැවත ස්ත්‍රීත්වයක් බවට දිගින් දිගටම කාන්තාවක් බවට පත් වෙන්නේ කියන කාරණේ. ඒක නොනා ඉතනදී බලන්න ඕනේ උපාදාන පත්‍ය බව. උපාදානයට අදාළවයි භවය සකස් වෙන්නේ. දැන් නොනා කෙනෙක් ඉන්නවා. එයා සිල්පද පහ හොඳින් ආරක්ෂා කරනවා. තේනවාද? නමුත් එයා දන්නේ නැහැ මම කාන්තාවක් බවට පත් උනේ සංසාරයේ කාමයේ වර්ධව හැසිරීම නිසායි කියලා. එයා දන්නේ නැහැ. මොකද එයාට සද්ධර්ම ශ්‍රවණයක් නැහැ. නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුන නැති වෙනකොට එයා කාන්තාවක් වුණත් එයා දන්නේ නැහැ මම ස්ත්‍රියක් බවට කවදා හරි පත් උනේ කාමයේ වර්ධව හැසිරීම නිසායි කියලා. එතකොට එයා ඒක දන්නේ නැත්නම් නෝන එයාට ඒකෙ මිදෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට දන්න කෙනා දැන් කෙනෙක් දන්නවා නම් හරි මං සංසාරේ කවදා හරි මෙතෙන්ට වැටුණා. මෙතෙන්ට වැටුනේ මම කාමයේ වර්ධව හැසිරීම නිසා. නමුත් මට දැන් පුරුෂ ජීවිතයක් ඕනේ. මං අද ඉඳන් සිල්පද පහ ආරක්ෂා කරගෙන මම සංසාරයේ පුරුෂයෙක් වෙනවා කියන උපාදානය ඇති කරගත්ත තැනදී අන්‍යා පුරුෂාත්මයකට යනවා. තේන්න? එහෙම නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන කිසිම කාන්තාවක් උපාදානයක් නැත්නම් පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා. එහා පුරුෂයෙක් වෙන්නේ නැහැ. තුෂ්ණාපත්‍ය උපාදාන තුෂ්ණාව තිබ්බොත් තමයි උපාදානෙ සකස් වෙන්නේ. ඒකට එයාට තේරුමක් නැත්තම් මං ඇයි ක්‍රීත්‍යයක් ලැබුවේ කියන කාරණය තුළ එයාට ඒකෙ මිදෙන්න අවශ්‍ය නැහැ. තේන්නා? දැන් සමහර කාන්තාපක්ෂයේ ඒගොල්ලෝ සතුටු වෙනවා මම කාන්තාව කම්මා කෙනෙක් වුණායි කියන කාරණය තුළ එයාට මිදෙන්න අවශ්‍යතාවයක්. ඒතකොට තුෂ්ණාව තියෙන්නේ කොතෙන්ද? ස්ත්‍රීත්වයටමයි. ඒ තුෂ්ණාව තියෙන ස්ත්‍රීත්වයට නම් උපාදානෙ සකස් වෙන්න ස්ත්‍රීත්වයට ඊළඟ ජීවිතයත් ස්ත්‍රියක් බවට පත් වෙනවා. තේන්නා? අර සක්‍රයා සක්‍රයාගේ පුතාව එක්කගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනවනේ. සක්‍රයාගේ පුතාව එක්කගෙන බුදුරයන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරයන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ මීට ටික කාලයකට ඉස්සෙල්ලා මේ දඹදිව ජීවත් වෙච්ච අහවල් කාන්තාව කියලා. එතකොට ඒ කාන්තාව මොකද්ද කළේ? හැමදාම බුදුරජාණන් වහන්සේට දන් දුන්නා. සංඝයාට දන් දුන්නා. දන් දී යා ප්‍රාර්ථනා කළේ මට පුරුෂ ජීවිතයක් ලැබේවා කියලා. මොකද එයා දැනගෙන හිටියා මං කාන්තාවක් උනේ කවදා හරි කාමයේ වර්ධව හැසිරීම නිසායි කියලා. එතකොට එයා ඒක තුල යා උපාදානය තෘෂ්ණාවෙන් උපාදානයක් ඇති කරගෙන හැකිතාක් බුදුරයන් වහන්සේ අරමුණු කරගෙන පින්කම් කළා. සංඝයාට දන් දීලා එයාට තිබ්බේ එකම එක උපාදානයයි මම පුරුෂයෙක් වෙනවා කියන උපාදානය. එයා මැරෙන මොහොතේම ගිහිලා සක්‍රයාගේ පුතා වෙනවා. මොකද මෙතන බුදුරයන් වහන්සේලාට රහතන් වහන්සේලාට මහා සංඝයා අරමුණු කරගෙන දුන්නා වූ දානයන්ගේ ආනිසංසය සක්‍රයාගේ පුතා බවට පත් වෙනවා. එතකොට සක්‍රයා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ පුතා අහවල් කාන්ත්‍රිය කියලා. එතකොට මේ කාන්තාවට උපාදානයක් තිබ්බා මම පුරුෂයෙක් වෙනවා කියලා. තේන්නාද? නමුත් වර්තමානයේ කාන්තා පක්ෂයෙන් 90%ක්ම දන්නේ නැහැ මේ ස්වීත්‍යයක් ලැබුණේ හේතුඵල ධර්මයක් නිසායි කියලා. එතකොට ඒක නොදන්න නිසා යාතුල උපාදානයක් සකස් වෙන්නේ, තෘෂ්ණාවක් සකස් වෙන්නේ, මම නැවත පිරිමියෙක් වෙන්න ඕනේ කියන කාරණේ. හුඟාත්ම කාන්තා පක්ෂයේ හිතන් ඉන්නේ පිරිමි පක්ෂේ හැමදාම පිරිමි වෙලා ඉපදෙනවා, කාන්තා පක්ෂේ හැමදාම කාන්තා වෙලා ඉපදෙනවා. එහෙම කියන්නේ මෙතන තියෙන හේතුඵල ධර්මය. එතකොට මේ හේතුඵල ධර්මයේ දකමින් යම් කෙනෙක් කොච්චර සිල්පද පහ තුන ආරක්ෂා කරලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළත් එයා තුල පිරිමියෙක් වෙන්න උපාදානයක් නැත්නම් එයා ඊළඟ ජීවිතේ දෙවියෙක් වුණා දිව්‍යාංගනාවක් බවට පත් වෙනවා. දෙවියෙක් වුණා දිව්‍යාංගනාවක් බවට පත් වෙනවා. මොකද එයා තුල තෘෂ්ණාවක් නැහැ නේද? එහෙනම් එතකොට කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තමයි මෙන්න මේ හේතුඵල ධර්මයේ මතු කළ පෙන්වන්නේ. එතකොට මේ හේතුඵල ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුළ ජීවිතයට ගත්ත ස්ත්‍රිය කාන්තාව එයා තෘෂ්ණාව ඇති කර ගන්නවා මම ඊළඟ ජීවිතේ
මේ සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනෙක් කාන්තාවක් ඉන්න බව ඇත්ත තේන්නද එයා තුල කිසිම කාමයේ වර්ධව හැසිරීමක් සිදු නොවන බවත් ඇත්ත නමුත් එයාට පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා උපාදානයක් නැත්තම් එයා ඊළඟ ජීවිතේ ස්ත්‍රියක් තේන්න දෙවියෙක් වුණා දිව්‍ය ලෝකෙට ගියා දිව්‍යාංගනා එච්චරයි මෙතන තෘෂ්ණාවෙන් ඇති කරගත්තු උපාදානයක් තියෙන්න ඕනේ හේතුඵල ධර්මයන් දැකලා මම ඊළඟ ජීවිතේ පුරුෂයෙක් වෙනවා කියලා නමුත් ධර්මාභෝධයට ස්ත්‍රී පුරුෂ භාවයේ අදාළ නැහැ ඒක හොඳට තේරුම් ගන්න ඔබතුමිය ප්‍රශ්නේ ආපු නිසා මම මේ කිව්වේ ධර්මාභෝධයට මේ ගිහි ජීවිතයේ කිසිම කෙනෙකුට උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න සකෘදාගාමි ඵලයට පත් වෙන්න අනාගාමි ඵලයට පත් වෙන්න ස්ත්‍රී පුරුෂ භේදයක් අවශ්‍ය පුරුෂයාට යම් අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව අඩුවකින් තොරව කාන්තාවකට මේ සමාජය තුල ස්ත්‍රීත්වයක් ලබන්න අවස්ථාවක් තියෙනවා නමුත් සිල්පද දුර්වල කර ගන්නවා නම් තේන්න විශේෂයෙන්ම කාමයේ වර්ධව හැසිරීම සිල්පද දුර කර ගන්නවා නම් දෙවෙනි කාරණේ තමයි වර්තමාන මේ සමාජයේ තියෙන ඇඳුම් රටා මේ ඇඳුම් පැළඳුම් තුලින් නිරේතුරුවම සමාජයේ උත්සාහ ගන්නවා තමන්ගේ ශරීරයේ බාහිර ලෝකයට පෙන්නන්න තේන්නා බාහිර ලෝකයා තුල තමන්ගේ රූපය කෙරෙහි තෘෂ්ණාවක් ඇති කරන ඒක රාගයක්ම වෙන්න පුළුවන් තේන්නා නමුත් ඕන එතනදී අනිවාර්යයෙන්ම තමනුත් කාමච්ඡන්දයන් තුලයි ඉන්නේ එතකොට මේ රූපය දකින බාහිර පුද්ගලයාත් කාමච්ඡන්දයන් තුලයි දෙදෙනාම මේ රූපයේ ඇසුරෙන් අනිවාර්යයෙන්ම කෙලෙස් ඇති කරගන්නවා තේන්නා එතකොට මේ කෙලෙස් ඇති කරගන්නවායි කියන කාරණේ මත නෝනා දිගින් දිගටම මේ කෙලෙස් වර්ධනය වෙනකොට අනිවාර්යයෙන් මේවා කාමයේ වර්ධව හැසිරීම තැනට ඇදගෙන යනවා තේන්නාද ඇදගෙන යනවා හොඳේ ඒ නිසා නිරේතුරුවම කාමයේ වර්ධව හැසිරීම කියන කාරණේ වගේම මේ තමන්ගේ සංසාර පිනට ලැබුණා වූ මේ ශරීරය නෝනා අපි සීමා ඉක්මවා බාහිර සමාජයේ කාමච්ඡන්දයන් උදෙසා අපි යොමු කළොත් එහෙම නැත්නම් සිල්පද බිඳීම් උදෙසා යොමු කළොත් අනිවාර්යයෙන්ම නෝනා ඒකත් බරපතල අකුසලයක් බවට පත් වෙනවා තේන්නාද ඒ නිසා නිරේතුරුවම විශේෂයෙන්ම කාන්තා පක්ෂය වේවා පුරුෂ පක්ෂය වේවා තේන්නාද දැන් අපි දැකලා තියෙනවා අපි සමහර ලාවට ගම්මානවල පින්ඩපාතේ වඩිනවා නමුත් පින්ඩපාතේ වඩින්දී කොටකලිසම් ඇඳගත්ත ගෑනු දරුවෝ මේ වැඩිහිටි ගෑනු දරුවෝ අපිට ඇවිල්ලා පින්ඩපාත බෙදෙනවා. කොටකලිසමක් ඇඳා දික්කලිසමක් ඇඳායි කියන කාරණය වැරද්දක් කියනවා නෙමෙයි. තේරෙනවද? නමුත් නෝන අපි ගැළපෙන තැන ගැළපෙන ඇඳුමක් අඳින්න දක්ෂ වෙන්න ඕනේ. කාන්තා පක්ෂයේ කෙනෙක් කොටකලිසමක් ඇඳන් අපේ ළඟට ඇවිල්ලා පින්ඩපාත බෙදුවාට අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මම හැම වෙලාවම පින්ඩපාතේ බෙදුවට පස්සේ පින් අනුමෝදන් කරලා මං හිතෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා ප්‍රාර්ථනාවක් කරගන්නවා. සංගයා අරමුණු කරගෙන මේ නෝනා පූජා කරගත්තා වූ මේ දානේ කුසලයෙන් මේ නෝනාට සංගයා ඉදිරියට එද්දී යහපත් ඇඳුමක් ඇඳගෙන පැමිණෙන්න සතිය සිය සකස් වේවා කියලා. වෙන අපිට කරන්න දෙයක් නැහැ. වෙන අපිට කරන්න දෙයක් නැහැ. නේද? නමුත් නෝනා ලෝකීයින් ඒ දිශාවට ගලාගෙන යන අපිට කරන්න දෙයක් නැහැ. නමුත් එකක් දැනගන්න ඕනේ කාමයේ වර්ධවා හැසිරීම පිරිමි කෙනෙක් කළත් කාන්තාවක් කළා ඒ වගේම රූපයේ වැරදි ආකාරයෙන් අපි පරිහරණය කරනවා නම් අනුන්ගේ කාමච්ඡන්දයන් ඇතිවීම සඳහා කවදාක්වත් නොවන අපිට දිව්‍යතලයක උපතක් නම් ලබන්නේ බෑ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ දිව්‍යතලයක උපතක් ලබන්න බෑ මොකද දිව්‍යතලයේ ඉන්න කිසිම දිව්‍යාංගනාවක් නොවන ශරීරය පෙන්නගෙන ඉන්න තැනක් නැහැ කිසිම දිව්‍යාංගනාවක් කොටකලිසමක් ඇඳගෙන දිගකලිසමක් ඇඳගෙන සායයක් ඇඳන් ඉන්න දිව්‍යාංගනාවක් ඔය ශාස්ත්‍රීය දිව්‍යතල හයෙන් එකකවත් නැහැ නේද තේරෙනවද සෑම දිව්‍යාංගනාවක්ම තමන්ගේ මුළු ශරීරයේ වැහෙන ආකාරයෙන් තමයි දිව්‍ය සලුවක් හෝ දිව්‍ය ඇඳුමක් දරාගෙන ඉන්නේ තේරෙනවද සියලුම දිව්‍යාංගනාව වගේ මේ දෙපතුල දක්වා ඒගොල්ලන්ගේ දිව්‍ය සලු දිගයි තේරෙනවද මුහුණ තමයි බාහිර රූපයෙන් පේන්නේ මුළු ශරීරෙම මේ ඇඳුමකින් ආවරණය කරගෙන තමයි දිව්‍යාංගනාවු ඉන්නේ තේරෙනවද කොතනකවත් දිව්‍යාංගනාවන්ගේ රූපයේ බාහිරට කොතනකවත් පේන්න තැනක් නැහැ තේරෙනවද ඒගොල්ලෝ දවටගෙන ඉන්න දිව්‍ය ඇඳුම් හරිම සිනිදුයි සිනිදුුණත් ඒක විනිවිද පේන්නේ නැහැ දැන් අපි කාන්තාව සිනිදු ඇඳුමක් ඇඳා මේක විනිවිද පේනවනේ නමුත් දිව්‍යාංගනාවේගේ ඇඳුම් දිව්‍යසල සිනිදුයි නමුත් විනිවිද පේන්නේ නැහැ තේරෙනවද ඒගොල්ලෝ කොතනකවත් නෝනා රූපයේ පොඩ්ඩක්වත් දැන් අපේ කාන්තාවක් ගත්තොත් සාරියක් අඳින වැදගත් කෙනෙක් ගන්නකො එයා සාරියක් ඇඳලා 70ක් ඇඳුවොත් එයාගේ ශරීරයේ 70ක් සායත් අතර අඟලක් දෙකක් හෝ පරතරයක් තියෙනවනේ හිස්සෝ නේද ශරීරේ නමුත් දිව්‍යාංගනාවගේ එහෙමවත් නැහැ නෝනා තේනා දිව්‍යාංගනාවක් කොතනකවත් එහෙම නැහැ ඇයි ඒ පෙර ජීවිතේ නෝනා ඒගොල්ලෝ කාමයේ වර්ධවා හැසිරීලා මේ ශරීරයේ වැරදි ආකාරයෙන් පෙන්නපු අය නෙමෙයි තේනවද ඒ සාංශාරික වුරු නිසා සකස් වෙන්නා වූ පින නිසාම ඒ දිව්‍යාංගනාවන් නොන කොතනකවත් ඒගොල්ල තුලින් කාමච්ඡන්දයක් සකස් වෙන්නේ නැහැ බාහිර සමාජයක තේනවද නමුත් ඒගොල්ලන්ගේ අර ශරීරයේ ලාලිත්‍ය රිද්මය ප්‍රභාෂර භාවය ආලෝකමත් භාවය ඒ සියල්ල තියෙනවා නමුත් කොතනකවත් ශරීරය කොතනකවත් මේ බාහිරට පෙන්නකට තියෙන තැනක් කොතනකවත් දිව්‍යාංගනාවගේ තැනක නැහැ ඒ නිසා මනුස්ස ලෝකයේ ඉන්න කිසිම කාන්තාවක් කොච්චර දන් දුන්නත්
සිල් රැකගෙන ජීවත් වුණායි කියන කාරණය කිව්වත් කාමයේ වර්ධවා හැසිරෙනවා නම් තමන්ගේ මේ පිනට පෙර පින නිසා තමන්ට ලැබුණු මේ ශරීරය බාහිර අය තුල කාමච්ඡන්දයන් ඇති කරන්න අපි යොමු කරනවා නම් නෝනා දිව්‍යතලයේ දිව්‍යාංගනාවක් වෙන්න නම් හම්බ වෙන්නේ ඒක හේතුඵල ධර්මයක් තේරෙනවද ඒක හේතුඵල ධර්මයක් එතන වෙන්නේ නැහැ නමුත් එක දිව්‍යතලයක් තියෙනවා ඒ තමයි පරිණිම්මිත වසවත්තේ පරිණිම්මිත වසවත්තේ දිව්‍යතලයේ කියන්නේ මායාටයිති දිව්‍යතලයේ එතකොට මේ මායාටයිති දිව්‍යතලයේ ඉන්නවා තණ්හා රති රගා කියලා මාර දූතිය තුන් දෙනෙක් ඒ තුන් දෙනාම මායාගේ දියණියන් හැටියට තමයි හඳුන්වන්නේ මේ ජීවමාන දිව්‍යාංගනාව තේනද මේ ජීවමාන දිව්‍යාංගනාව මේගොල්ලෝ හරිම ලස්සනයි හරිම ප්‍රභාෂරයි මේ ජීවමාන දිව්‍යාංගනාවන්ගේ අප්‍රමාණ දිව්‍යාංගනා පිරිවරක් ඉන්නවා තේනද මේ පිරිවරයි මේ දිව්‍යාංගනාවෙන් තුන් දෙනායි ඒ පරණින්මිතේ වසවත්තේත් නොන අඩනිරුතුණු ජීවත් වෙනවා තේනද ඒගොල්ල මේ මනුස්ස ලෝකේ මේ සමාධිය වඩන ප්‍රඥා වඩන ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ඉදිරියටත් ඒගොල්ල ඇවිල්ලා අඩනිරුතින් පෙනී සිටින අවස්ථා තියෙනවා තේනද ඒක පරණින්මිත වසවත්තේට විතරයි ආයිති තේනද ඒ නිසා යම් කාන්තා පක්ෂයේ කෙනෙක් පින් කරනවා හොඳින් පින් කරනවා කියමුකෝ නමුත් එයා කාමයේ වර්ධව හැසිරෙනවා තේන පින් කරනවා කාමයේ වර්ධව හැසිරෙනවා නමුත් කවදාක්වත් එයාට දිව්‍යතලයකට නෑ යන්නේ එයා අනිවාර්යයෙන්ම ගියොත් දිව්‍යතලයකට පරිනිම්මිත වසවත්තියේ මාර්යාගේ අර මාර දූතියන්ගේ දිව්‍ය පිරිවර හැටියට තමයි උපදින්නේ එතන ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ශරීරය පෙන්නගෙන ඉන්න තේන ඉන් මෙහා කිසිම කෙනෙක් නොනා කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් මේ ශරීරයේ වැරදි ආකාරයට ලෝකෙට උලුප්පල පෙන්නනවා නම් ඒ තුලින් අනුන්ව කාමච්ඡන්දයට සිල්පද බිඳීම් වලට යොමු කරනවා නම් නොනා දිව්‍යතල වලට යනවායි කියන කාරණය නම් ගැලපෙන්නේ නැහැ තේරෙනවද ඒගොල්ලෝ එක්ක මනුස්ස ලෝකෙ එහෙම නැත්නම් සතර අපාය කියන කාරණයට තමයි වැටෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස මිනිස්ස කාන්තාවකට හිමි දුක දිව්‍යාංගනාවන්ටත් හිමිවනවාද ස්වාමීන් වහන්ස මේ දිව්‍යතලේ නෝන ඕපපාතිකවයි උප්පත්තිය ලබන්නේ තේරෙනවද ඒතර ඕපපාතිකව දිව්‍යතලේ උප්පත්තිය ලබද්දී දරුව කුසේ දරාගෙන ඉන්නවා කිරි දෙනවා දරුව බිහි කරනවා ඔය දුකක් ඒගොල්ලන්ට නැහැ තේරෙනවද ඔය දුකක් නැහැ පිනේ වැඩිභාවයේ වැඩි වෙන්න නෝන දුක කියන කාරණේ අඩු වෙනවා නැති වෙන්නේ නැහැ අඩු වෙනවා තේරෙනවද මහා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා මේ තාපසෙක් හිටියා තේරෙනවද ඒ තාපසයා මේ එයාගේ ශිෂ්‍යයින්ට මේ දිශාපාමොක් කෙනෙක් හොඳේ ඒ තාපසයා හැම වෙලාවම නිරයතුරුවම තමන්ගේ ගෝලයන්ට මේ අනිත්‍ය සංඥාව තමයි කියලා දෙන්නේ තේරෙනවද අනිත්‍ය සංඥාව කියන්නේ එයා කියනවා හැම වෙලාවම තමන්ගේ ගෝලයන්ට මේ ජීවිතය මේ පිණි බිඳුවක් වගේ හිතන්න කියලා තේරෙනවද මොහොතකින් ඒක නැතු වෙනවා මේ ජීවිතය කියන දේ මේ ගංගාවක ඇති වෙන දිය බුබුලක් හැටියට හිතන්න කියනවා මොකද මොහොතකින් අනිත්‍ය වෙලා යනවා තේරෙනවද මේ අර්ධ තාපසයා තමන්ගේ ගෝලයන්ට මේ ආකාරයෙන් කියadien ඕන එදා ඒ කාශ්‍යප බුදුරයන් වහන්සේගේ කාලේ නෝන මේ මිනිස්සෙන්ට දුකයි කියලා දෙයක් තිබ්බේ මේ දරුවේ කම්බු වෙන වෙනාවේ ඇති වෙන දුක දෙක තමයි මේ අවුෙන් ඇතිවෙනා වූ දුක වැස්සෙන් පින්නෙන් ඇතිවෙනා වූ දුක ඊට වඩා කිසි දුකක් තිබ්බේ නැහැ එදා සමාජේ තේන්නත් මොකද මිනිස්යාගේ පින ඉහළයි තේන එතකොට ඒසා පිනෙන් ඉහළ අච්චර දුක අවබෝධ වෙලා තිබ්බ කාලෙකත් අර්ථ තාපසයා නිරේතුරුව කිව්වේ මොකද්ද මේ ජීවිතයේ පිනු බිඳුවක් හැටියට දකින්න කියලා තේනද දිය බුබුලක් හැටියට දකින්න කියලා මොකද නිරේතුරුවම ඒ පින කියන සංස්කාරයත් අනිත්‍ය වෙන සංස්කාරයක් කියලා ඒ අර්ථ තාපසයා දැක්කා ඒ වගේ දිව්‍ය ලෝකේ පහළ වෙන දිව්‍යාංගනාවන්ගේ පින්වන්තභාවය නිසා නෝනා දුක තියෙනවා නමුත් නෝනා ඒ දුක මනුස්ස ලෝකයේ කාන්තාවක් විඳිනා දුක හා සමාන නැහැ තේනද පින නිසාම දුක අවමයි දුක අවමයි දුක ප්‍රකට වෙන්නේ නැහැ පිනේ වැඩිභාවය නිසා මොකද ඒගොල්ලන්ට ප්‍රභාෂර ශරීරයක් ලැබෙනවා ප්‍රභාෂර දිව්‍ය සම්පත් ලැබෙනවා හිතන දේ ඒගොල්ලන්ට ලැබෙනවා තේන්න අපි වගේ උයාගෙන පියාගෙන රැකියාවල් කරන කන කෙනෙක් නෙමෙයි දිව්‍යාංගනාවක් කියන්නේ ඒගොල්ලන්ගේ පින නිසා ඒගොල්ලන්ට යමක්ද හිතෙන්නේ හිතන දේ තුලින් යා තෘප්තිමත් භාවයට පත් වෙනවා ඒතකොට නමුත් මෙහෙම තෘප්තිමත් භාවයට පත් උනත් කවදා හරි දවසක දිව්‍යාංගනාවගේ පින පිරිහුණාට පස්සේ ඒ දිව්‍යාංගනාව ඒ ලබන්නා වූ තෘප්තිමත් භාවයන් සියල්ල මෙයාට අහෝසි වෙනවා තේන්නාද ඒ අහෝසි වෙච්ච තැන අන්න ආයිමත් එයාට දුක සකස් වෙනවා තේන ආයිමත් අන දුක සකස් වෙනවා ඒ දුක සකස් වෙලා ගැටිලා සමහර වෙලාවට ධර්මානුකූලව හිතන්න බැරි වුණොත් ආයිමත් සමාට සතර පායට වැටෙන්න පුළුවන් තේනද ඒතර මනුස්ස ලෝකයේ කාන්තාවකට සාපේක්ෂව නොනා දිව්‍ය ලෝකයේ කාන්තාවක් කියන්නේ එයා දුක තුල තමයි ඉන්නේ නමුත් මනුස්ස ලෝකයේ කාන්තාවකට තියෙනවා හා සමාන දුක යාට ප්‍රකට නැහැ ප්‍රකට වෙන්නේ නැත්තේ ඇයි එයාගේ පින බලවත් තේන පිනේ බලවත්භාවයේ වැඩි වෙන්න දුක ප්‍රකට වෙන්නේ
නැහැ. දැන් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීර්ඝායුෂ ලැබපු නිරෝගීම කෙනා තමයි බක්කුල රහතන් වහන්සේ. තේනද? බක්කුල මහරහතන් වහන්සේට තරම් නිරෝගී කෙනෙක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ හිටියේ නැහැ. ඒතකොට මේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වෙන්නේ කිසිම රෝගී භාවයකින් තොරව ජීවත් වෙන්නේ නෝනා එයාගේ පෙර පිනේ ශක්තිමත් භාවයේ නිසා. තේනද? පෙර පිනේ ශක්තිමත් භාවයේ නිසා. නමුත් රාහුල ස්වාමින් වහන්සේ අවුරුදු 53 වෙනකොට පිරිනිවන් පානවා. तो राहुल स्वामी से ताता बुद्रजानन वहां से जीवमान अम्मा यशोदरा महाराज मेहनिन वहां से जीवमान राहुल हामुदुर औदु पनस्तुनी पीनवान पान ये अतीत संस्कार है तेन इधर बाकुल महारातन वहां से औदु एक से हटक जीवात्ते ने कुमार प्रसाद यहाँ के अतीत कुशल संस्कार अन्गे बलवत भावे නිසා නේද දැන් සමහර අපි ඈත ගම්මාන වලට යද්දී ඒ ගම්මාන වල ඉන්න සමහර අම්මලා තාත්තලා ඉන්නවා ඒගොල්ලෝ කවදාකවත් බෙහෙත් පෙත්තක් දීලා නැහැ නෝ රෝහලකට ගිහිල්ලා නැහැ මොකක් හරි අතප්පයක් කැපුනහම මොකක් කර වුණාම ඔය කැලෙන් බෙහෙතක් කපලා තියාගත්තා මිසක් කවදාකවත් රෝහලකට ගිහිල්ලා බෙහෙතක් දීලා නැහැ ඒතකොට ඒසා නිරෝගී භාවයක් අත්ුණේ කුමක් නිසාද ඒගොල්ලන්ගේ පෙර ජීවිතේ සංස්කාර ශක්තිය වැඩි නිරෝගී භාවයට අදාළ තේන්න ඉතින් ඒ නිසා අපේ පින පිටිපස්සේ බලවත්ව තියෙනවා නම් ඒ පිනට අදාළව නොවන අපිට දුක ප්‍රකට වෙන අවස්ථා අඩුයි තේන්නාද ඒතර දුක ප්‍රකට වෙන්නේ දුක වැඩි වෙන්න වැඩි වෙනවා කියන කාරණය තුල අපි දකින්න ඕන නෝනා අපි තුල තෘෂ්ණාවක් වැඩි තෘෂ්ණා වැඩි භාවය නිසායි දුකට සකස් වෙන්නේ ඒ වගේම අතීත අකුසල් ස්වභාවිනු වැඩි ඒ නිසායි අපි යම් දෙයක් කෙරේ තෘෂ්ණාව ඇති කරගන්නේ ඉන් මෙහා ඉතින් දුකෙන් මිදෙනවා කියන කාරණය අපි සකස් කරගන්නේ රාහත් ඵලයට පත් වෙන ලාව ඉන් මෙහා අනාගාමි ඵලයට පත් වෙන තැන ඉන් මෙහා ඉතින් අපි දුක තුල ජීවත් වෙනවා ස්වාමීන් වහන්සේ පුරුෂ භාවය ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද මෙහෙමයි බුදුරයන් වහන්සේ කොතනකවත් ස්ත්‍රිය පුරුෂයාගෙන තැන්දී ස්ත්‍රීත්වය දෙවෙනි තැනට දාලා නැහැ මම නම් සූත්‍රගත ධර්මයකදී කොතනකවත් කාන්තාව කියන්නේ දෙවෙනි තැනකට කියලා කාරණයක් දැකලා නැහැ නමුත් බුද්ධත්වයට පත් වෙන්නේ නම් අනිවාර්යයෙන්ම පුරුෂ කෙනෙක් ඒ වගේම පසේබුදු කෙනෙක් බවට පත් වෙන්නේ පුරුෂ කෙනෙක් ඉන් මෙහා නෝනා ඕනෑම ධර්මයට අදාළ අවබෝධාත්මක තැනක් ලබන්න ස්ත්‍රී පුරුෂ ભેදයක් බලපාන්නේ නැහැ මොකද බුදුරජාණන් වහන්සේ ස්ත්‍රීත්වය කියන කාරණයට මේ මතුවලා එන පුරුෂයෙක් හා සම තැනට පත් වෙලා මේ ධර්මාබෝධය ලබන්න කුසල් දාම් වඩන්න පුළුවන් තැනට මේ සමාජයේ අරගෙන ආවේ බුදුරයන් වහන්සේමයි කොතනකවත් බුදුරයන් වහන්සේ ස්ත්‍රීත්වය දෙවෙනි තැනට දාලා නැහැ ගෞරවනීය ස්වාමින් වහන්ස මායා පින තුල අපව කොටු කිරීම සහ පෙරපින් ඇති බව කියන මේ කාරණා දෙක අපි කොහොමද දහමට අනුව ගලපා ගන්නෙ ධර්මානුකූලව දකිද්දී නෝනා මේ ධර්මානුකූලව අවබෝධාත්මක ධර්මයක් කරා නිවන් මාර්ගයේ කරා යන කෙනා දකින්න දක්ෂ වෙන්න ඕනේ දානේ කියන්නේත් මාර්ග ධර්මයක් තේරෙනවද සීලය කියන්නේත් මාර්ග ධර්මයක් මෛත්‍රිය කියන්නේත් මාර්ග ධර්මයක් සමාධිය කියන්නේත් මාර්ග ධර්මයක් තේරෙනවද මේ මාර්ග ධර්මයන් නිසා නෝනා අපි මේ මාර්ග ධර්මයන්ට රැවටීම නිසා සංසාරේ නෝනා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈතේ ඉඳන් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපි අහිමි කරගෙන තියෙනවා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි කරගෙන තියෙනවා එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපි අහිමි කරගත්තේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා රහතන් වහන්සේලා මුණ ගැහිලා අපි මෙච්චර සම්මා සම්බුද්ධ ශාසන අහිමි කරගත්තේ නෝනා අපි මේ මෛත්‍රියත් සමාධියත් දානයත් සීලයත් කියන කාරණා මාර ධර්මයන් හැටියට නොදැක්ක නිසාමයි තේරෙනවද මොකද මේ මාර ධර්මයන් හැටියට මේවා නොදකින්නවා කියන කාරණේ කියන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් පෙර අතුව මේ සෑම ධර්මතාවයක්ම දඹදිව සමාජයේ තිබ්බා තේනවා සීලයක් දඹදිව සමාජයේ තිබ්බා මෛත්‍රියක් දඹදිව සමාජයේ තිබ්බා දානයක් දඹදිව සමාජයේ තිබ්බා සමාධියක් දඹදිව සමාජයේ තිබ්බා ඒතර මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ දානීය සීලය සමාධිය එහෙම නැත්නම් මෛත්‍රිය ආර්ය මෛත්‍රියක් බවට ආර්ය සීලයක් බවට ආර්ය දානයක් බවට ආර්ය සමාධියක් බවට පත් කළේ තේනවාද අපි දානීය දානයක් හැටියට නම් ජීවිතයට එකතු කරගන්නේ අනිවාර්යෙන් මේ දානීය මාරයාටයි දානයක් බවටයි පත් වෙන්නේ තේනවාද ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන වෙලාවේ තිබ්බා වූ මේ දානීය සීලය මෛත්‍රිය සමාධිය කියන කාරණා ආර්ය දානයක් ආර්ය මෛත්‍රියක් ආර්ය සමාධියක් ආර්ය සීලයක් බවට පත් කළේ බුදුරජාණන් වහන්සේ නේද ඒ නිසා නිරේතුරුවම මේ දානීය සීලය මෛත්‍රිය සමාධිය කියන කාරණේ අපිට ජීවිතයට අත්‍යවශ්‍යයි තේනවාද එතකොට අපි දකින්න ඕනේ මෙතන මේ ප්‍රශ්නේ මතු කර ගන්න ඕනේ නුවණින් මෙනෙහි කිරීම තුලින් එතන නුවණින් මෙනෙහි කරන්න නම් අනිවාර්යයෙන්ම සද්ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් වෙන්න ඕනේ සද්ධර්ම ශ්‍රවණය කරන්න නම් එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබපු කෙනෙක් වෙන්නත් ඕනේ තේනවාද එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරද්දී අන්න එයා දකිනවා නෝනා අපි සංසාරයේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා කොච්චරනම් දන් දීලාද කියන කාරණේ
කොච්චරනම් සංසාරේ අපි සිල් සමාදන් වෙලා ඇද්ද සමාධිය වඩලා ඇද්ද මෛත්‍රිය වඩලා ඇද්ද කියන කාරණේ දකිද්දී එයා දකිනවා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියායි කියන කාරණේ තේනත් එතකොට මේ අනිත්‍ය වෙලා ගියා කියන කාරණේ තුල එයා දකිනවා Tamange මේ ජීවිතය කියන්නේ හේතුඵල ධර්මයක් ඒ හේතුඵල ධර්මය කියන්නේ කුමක හේතුඵල ධර්මයක්ද පෙර සංසාරයේ කළා වූ දානේ සීලය මෛත්‍රිය කියන කාරණයන්ගේ හේතුඵල ධර්මයක් තමයි Taman ලබලා තියෙන ජීවිතය තේනත් එතකොට තමා ලබලා තියෙන ජීවිතයත් දානේ सीले मैत्रीय समाधिये पलयक नांग में जीविते नित्य उद्याद अनित्य उद्याद विनस्विलाय इना में जीविते लभीमत हेतु दानया सीलया मैत्रीयत कीन कारना नोना या में अनित्य विन धर्मतावयन बव देकला अन्या दकिनवा तमन रेस्करन्ना उ सैम दान में सील में समाधि में मैत्री में संस्कारयक अनित्य कीन कारणे තේන ඉතින් මුලින්ම තමන්ගේ ජීවිතය කියලා දකිද්දි මේක මේ නම කියලා දකිනවා නෙමෙයි දැන් ඔබතුමිය නම කියලා ශාලිකා නෝනා කියලා දකිනවා නෙමෙයි ඔබ දකින්න ඕනේ මේ මගේ ජීවිතය දානේ ඵලයක් සීලේ ඵලයක් සද්ධාවේ ඵලයක් මෛත්‍රියේ සමාධියේ ඵලයක් තේන එතකොට මේ ඵලයේ තුලින් ලැබුණා වූ මේ ජීවිතයත් අනිත්‍ය වෙලා යනවා නම් වෙනස් වෙලා යනවා නම් එහෙනම් තවදුරටත් අපි දානේ දානයක් හැටියට වඩලා වැඩක් තියනවද සීලේ සීලයක් හැටියට වඩලා වැඩක් තියනවද අන්‍යා නුවණින් ගලපලයා දානේ ආර දානයක් හැටියට වඩනවා සීලේ ආර සීලයක් හැටියට වඩනවා සමාධිය ආර සමාධියක් හැටියට වඩනවා මෛත්‍රිය ආර මෛත්‍රියක් හැටියට වඩනවා කියන්නේ මොකද්ද මේ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින්න තේන්න ඉතින් සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින්න තැනයි ආර මෛත්‍රිය ආර දානෙ එකතු වෙන්නේ එතෙක් නොනා අපි නිරේතුරුවම දානයත් සීලයක් මෛත්‍රියක් සමාධියක් මාර්යා උදෙසා කරන්නා වූ දේවල් වෙනවා මොකද මේ සෑම දෙයක්ම අපි නැවත භවයේ උපතකට අරන් යනවා ඒතර භවයේ උපතකට අරන් ගිහිලා අනාගතයේ දැන් දීර්ඝ අබුද්ධෝත්පාද කාලය එනවා මුර්ග සංඥා එනවා මෙවැනි කාලවල වලදී නොනා අපි නැවතත් අප්‍රමාණ අතරමං භාවයට පත් වෙනවා තේනත් ඒ නිසා නිරේතුරුවම මේ දානීය සීලය මෛත්‍රිය සමාධිය කියන කාරණා නිරේතුරුවම මාර ධර්මයන් බවටයි පත් වෙන්නේ ඒ නිසා නිරේතුරුව මේ කාරණා ජීවිතයට එකතු කරගනිමින් ඒ වායේ සංස්කාරයන් අනිත්‍යභාවය දකින මොහොතේ ඒක ආර්ය මෛත්‍රියක් ආර්ය සමාධියක් ආර්ය දානයක් ආර්ය මේ සීලයක් බවට පත් වෙනවා එතන තමයි නිවන් අවබෝධය උදෙසා සෝවාන් සකෘදාගාමි ඵලයන් උදෙසා අපි මාර්ගය සකස් කරගන්නේ ඉන් මෙහා ඉතින් අපි දන් දෙමින් භවයේ ඉපදෙනවා ආයිමත් සතර අපායට වැටෙනවා ආයිමත් ගොඩ ආපු දාට දන් දෙනවා ඉතින් ඔහොම කල්ප 100ක් කෝටි ගමනක් ආපු ගමනක් මේ ඇවිල්ලා තියෙන්නේ තේරෙන්නේ එනිසා නිරේතුරුවම දානීය ආර්ය දානයක් බවට පත් කරගන්න මොකද සංසාරයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා ඔබත් මමත් පූජා කළා තියෙන දානයන් එක ගොඩක් ගෙවුවොත් ගිජ්ජකූට පරතේට වඩා ලොකුයි කියනවා එච්චර දම් පූජා කළා තියෙනවා එච්චර සිල් රැකලා තියෙනවා නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය නම් මේ මොහොතේ නැවතත් සීලය සීලයක් හැටියට මේ සීලය ආර සීලයක් හැටියට වඩන්න අපි දක්ෂ වෙන්න ඕනේ තේනවාද දානේ ආර දානයක් හැටියට එකතු කරගන්නවා කියන්නේ මේවා තුල ජීවත් වෙමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න දන් දෙමින් දානෙන් ලැබෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න සීල් රකිමින් සීලෙන් ලැබෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න මෛත්‍රී වඩමින් මෛත්‍රියෙන් ලැබෙනා වූ සංස්කාරයන්ගේ ආනිසංස දකින්න සමාධිය වඩමින් ධ්‍යාන තලයන්ගේ අනිත්‍යභාවය දකින්න අන්න එතකොට ආර්ය භාවයට මේවාපත් වෙනවා. එතකොට මේ ආර්ය භාවය තුලයි අපිව ආර්ය මාර්ගයට අරන් යන්නේ. කියන්නේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය අපි තුල සකස් කරගන්න. ඉන් මෙහා නොනා ඉතින් දන් දෙමින් සිල් දකිමින් මේවා කෙරෙහි උපාදානය ඇති කරගත්තොත් ඒවා නිසාම අපි තව තව භවෙම තමයි සකස් කරගන්නේ. භවෙමයි සකස් කරගන්නේ. ස්වාමීන් වහන්ස ජාති සෝතාපත්ත භාවය කියලා කියන්නේ කොමක්ද ජාති සෝතාපත්ත භාවය කියන්නේ ඕන මේ මනුස්ස ලෝකේ ඉපදෙනකොට සෝවාන් ඵලයට පත් වුණාය කියන කාරණය තේනවාද ජාති සෝතාපන්නය කියලා කියන්නේ ඒ කියන්නේ එයා පෙර ජීවිතේ සෝතාපන්න ඵලයට පත් වෙලා එහෙම නැත්නම් මැරෙන වෙලාවේ සෝතාපන්න ඵලයට පත් වෙලා මනුස්සෙක් වෙලා ඉපදෙනවායි කියන කාරණය නමුත් කිසිම සූත්‍රගත ධර්මයක නොවන ওই ජාති සෝතාපන්න කියන මනුස්සෙක් පිළිබඳ කොතනකවත් සඳහනක් නැහැ එනදී කිසිම සූත්‍ර ධර්මයක සඳහනක් නැති නිසා මට ඒ ගැන කියන්න බැහැ. නමුත් මම දන්න ධර්මය අනුව මේ යමෙක් සෝවාන් ඵලයට පත් වුණා නම් එයා මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් හැටියටම තමයි උප්පත්තිය සකස් කරගන්න තියෙන්නේ. එනද සූත්‍රගත ධර්මයක කොතනකවත් ඔය ජාති සෝතාපන්න කියන කෙනෙක් ගැන මම නම් දැකලා නැහැ. ගරු ස්වාමීන් වහන්ස යම් පුද්ගලෙක් සෝවාන් භාවයට පත්වන විට ඒ පුද්ගලයාට යම් ශාරීරික වෙනසක් දැනෙනවද? දැන් මෙහෙමනේ නෝනා දැන් සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ හේතුවක් නිසා සකස් වෙන දෙයක් නේ මොකද්ද හේතුව එයා ආරෂ්ඨාංගික මාර්ගේ පරිපූර්ණ කරනවා තේනවාද
කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් නුවණින් මෙනෙහි කිරීම තුලින් සම්මාදිට්ඨිය ජීවිතය තුල ඇති කරගෙන සම්මාදිට්ඨියෙන් සම්මා සංකප්ප සම්මා වාචා ওই වගේ ඇවිල්ලා පල්ල්‍යා සම්මා සති සම්මා සමාධිය තුලට ඇවිල්ලා ඊට පස්සේ ආයිමත් එයා මේ මුළු ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්නවා එන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීල සමාධි ප්‍රඥා කියලා මාර්ගයක් නේද සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයට මුලින්ම යොමු කළා තියෙන්නේ මොකද්ද සම්මා දිට්ඨියයි සම්මා සංකප්පේ ඒතකොට සම්මා දිට්ඨියයි සම්මා සංකප්පේ තැනදී ඒ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පේයි දෙකම අයිති වෙන්නේ ප්‍රඥාවට තේන්නා දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා හැටියට බෙදුවාම ප්‍රඥාවට අයිති අංග දෙකයි මුලින් තියෙන්නේ තේනද ප්‍රඥාවට අයිති අංග දෙක තමයි සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ දෙක අයිති ප්‍රඥාවට ඊට පස්සේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ තමයි සීලයට අයිති සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි තමයි සමාධියට අයිති තේන නමුත් දැන් අපි කියන්නේ කොහොමද සීල සමාධි ප්‍රඥා කියලා නමුත් සීල සමාධි ප්‍රඥා කියලා කියද්දී බුදුරජාණන් වහන්සේ මෙතන සම්මා දිට්ඨිය සම්මා සංකප්පයත් මුලට තියලා මේ දෙක ප්‍රඥාවට දෙනවා තේන්න එතකොට දැන් කෙනෙක් අපෙන් ප්‍රශ්න කරනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීල සමාධි ප්‍රඥා මාර්ගය එතකොට කොහොමද මේ දෙක ප්‍රඥාවට අයිති වෙන්නේ කියලා වෙන්න බැහැ නේද සීලය තුලින්නේ සමාධියට යන්නේ සමාධිය තුලින්නේ ප්‍රඥාවට යන්නේ නේද එතකොට සීලයට යන්නේ නැතු ප්‍රඥාවට යන්නේ බැහැ නේ නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නැහැ ආරෂ්ඨාංගික මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේදී ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග දෙක යොමු කරන්නේ කොතෙන්ද කෙලින්ම ප්‍රඥාවට ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගේ පටන් ගන්න ප්‍රඥාවට පස්සේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලයේ තියෙන්නේ සීලයට පස්සේ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධියේ තියෙන්නේ එතකොට එහෙනම් මුලින් බුදුරයන් වහන්සේ මෙතන ප්‍රඥාවෙන් පටන් ගන්න කුමක් නිසාද මේ ප්‍රඥාව ආර්ය ප්‍රඥාව නෙමෙයි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ තේන්නා දැන් බුදුරයන් වහන්සේ සම්මා දිට්ඨිය තුලින් සම්මා සංකප්පය තුලින් හඳුන්වලා දෙන්නේ ආර්ය ප්‍රඥාව නෙමෙයි මෙතන තමයි මාර්ගය හඳුනා ගැනීම ප්‍රඥාව තේන්නා මාර්ගය හඳුනා ගැනීම ප්‍රඥාවක් නැත්නම් කවදාක්වත් එයාට සීලය සැබෑ අර්ථයට ගන්න බැහැ සමාධිය සැබෑ අර්ථයට ගන්න බැහැ දැන් ක්‍රිස්තියානි මහත්තුරු ඉන්නවා සීලය තුල ජීවත් වෙනවා නමුත් ඒගොල්ලන්ට සැබෑ නිවන් මාර්ගයට යොමු වෙන්න බැහැ ඇයි මාර්ගය හඳුනා ගැනීමට අදාළ ප්‍රඥාව නැහැ නමුත් මේක ආර්ය ප්‍රඥාව නෙමෙයි තේන්නා දැන් Hindu කූසාරිලා ඉන්නවා Hindu මේ තාපසවරු ඉන්නවා හිමාලය අප්‍රමාණ සමාධිය වඩනවා සමාධිය වැඩුවත් මොකද වෙන්නේ ඒගොල්ලන්ට මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාවක් නැහැ ඒ නිසා ඇයි නැත්තේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප නැහැ එතන බුදුරජාණන් වහන්සේ මේ මුලින්ම සම්මා මෙතන සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාවට යොමු කරන්නේ නෝනා මේ ප්‍රඥාව ආර්ය ප්‍රඥාව නෙමෙයි මේක මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව තේන්නා දැන් එක මහත්යෙක් ඉන්නවා ඒ මහත්යා හොඳට සිල්පද පහ රකින්න තේන්නා ඒ වගේම මෛත්‍රී භාවනාව තුලින් එයා සමාධිමත් භාවය ඇති කරගෙන ඉන්නවා ඒතර ඇති කරගෙන ඉඳියම එක මහත්යෙක් ගිහිල්ලා යම් ආරෂ්ඨාංගික මාර්ගයේ පොතක් ඒ මහත්යට පූජා කරනවා ඒතර ඒ මහත්යට පූජා කළාම ඒ මහත්යෙන් නෑ ආරෂ්ඨාංගික මාර්ගේ මට වැඩක් නැහැ මට සීලය තියෙනවා මම මෛත්‍රිය වඩනවා මට ආරෂ්ඨාංගික මාර්ගේ වැඩක් නැහැ ඉතින් ඊට පස්සේ ඒ මහත්යෙක පොත බාර ගන්න නැහැ ඉතින් ඒ මහත්යා පොත දුන්නේ මහත්යා මොකද කරලා තියෙන්නේ නෝනට පොත දීලා ඇවිල්ලා නමුත් නෝනා මේ පොත බලලා මෙතන මොකක් හරි ගන්න තියෙන දෙයක් තියෙනවා කියලා දැකලා මහත්යගේ කාමරේ පොත තියලා මහත්යා අර විවේකයක් ලැබුණ වෙලාවේ අර බැන බැන හරි අර පොත බැලුවා අන්න බලනකොට එයාට තේරුණා මෙතන ගන්න තියෙන දෙයක් තියෙනවා කියලා දැන් මෙච්චර වෙලා යා තුල සීලයයි සමාධියයි තිබ්බද මාර්ගය හඳුනාගෙන මේ ප්‍රඥාව තිබ්බද නැහැ ප්‍රඥාව නැහැ ඒකයි බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුලට මේ ප්‍රඥාව යොදන්නේ නමුත් මේ ප්‍රඥාව ආර්ය ප්‍රඥාව නෙමෙයි මේ ප්‍රඥාව වෙනස් වෙන ප්‍රඥාවක් තේරෙනවද දැන් සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන් දෙන්නා තුලත් සම්මා දිට්ඨිය වැඩිලා සම්මා සංකප්පේ වැඩිලා නමුත් මේ දෙන්නා පිරිහෙනවා කියන්නේ ඒ කියන්නේ ප්‍රඥාව මෙතන පිරිහෙනවා ඇයි පිරිහෙන්නේ මේක ආර්ය ප්‍රඥාව නෙමෙයි තේරෙනවද මේක ලෞකික ප්‍රඥාව එතකොට මේ ප්‍රඥාව අපිට බුදුරජාණන් වහන්සේ මුලින් කියන්නේ මාර්ගය හඳුනා ගැනීම උදෙසා තියෙන ප්‍රඥාව මාර්ගය හඳුනා ගන්න එයාට ශක්තියක් නැහැ කියන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප නැහැ ඒ කියන්නේ මොකද එයා තුල මාර්ගය හඳුනා ගන්න ශක්තියක් නැති නිසා එයා සීලය තුල ඉන්නවා සමාධිය තුල ඉන්නවා නමුත් ඒ සීලය සමාධිය කවදාකවත් නිවන් මාර්ගයට යොමු වෙලා නැහැ තේන්නා මුලින් ප්‍රඥාවෙන් පටන් අරගෙන බුදුරජාන් වහන්සේ එතනින් සීලයත් සමාධියත් ඇවිල්ලා මෙන්න සම්මා සති සම්මා සමාධි තුලින් දැන් බුදුරජාණන් වහන්සේ සම්මා ඥාන සම්මා විමුක්තිය තුලින් අන්න ආර්ය ප්‍රඥාවට එනවා තේරෙනවද දැන් මෙතන මුලින් තියෙන ලෞකික ප්‍රඥාව මේ ලෞකික ප්‍රඥාව වෙනස් වෙනවා තේරෙනවද නමුත් මේ ලෞකික ප්‍රඥාව වෙනස් වුණත් නොවනා මේ ලෞකික ප්‍රඥාව තුලින් මාර්ගය තරණ කරන කෙනා මාර්ගය තුල ඇවිල්ලා අවසානයේ සම්මා ඥාන සම්මා විමුක්ති තුලින් අන්න ආර්ය ප්‍රඥාව නොවෙනස් වෙන ප්‍රඥාව ඇති කර ගන්නවා පිරිනිවි යන මොහොත දක්වා නොවෙනස් වෙන ආර්ය ප්‍රඥාව මෙතනයිනේ
මතු කරගන්න. තේනම්? ඒ නිසා නිරේතුරුවම මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල සෝවාන් ඵලයට පත් වෙන කෙනා ගමන් කරන්න ඕනේ. තේනම්? එතකොට යා මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාවෙන් යුතු වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. එතකොට යාට සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සකස් වෙනවා. එතනින් පස්සේ යා සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලයට අදාළ පරිපූර්ණ වෙනවා. සම්මා වායාමෝ සති සමාධි දැන් යාට සමාධිමත් පංච නීවරණ යටපත් වූ හිතක් ඇති වෙනවා. දැන් මෙතනදී ඔන්න යා ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. ඒතර ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැක්කිට නයිනෝනා කෙනෙක් උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ කියන්නේ යා සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ සම කරගන්න. තේන්න. ඒතර එහෙනම් මේ මෙතන මේ අවබෝධාත්මක දෙයක් තියෙන්නේ. මේක මේ සෝවාන් ඵලයට පත් වෙන ලාභේ අකුණක් ගහනවා වගේ දැනුණා. එහෙම නැත්නම් හුස්ම හිර වෙනවා වගේ දැනුණා. උඩේ ඒවා නෝනා මනං කල්පිත දේවල්. තේන්නා? මේ ධර්මාභෝධයක් මෙතන තියෙන්නේ. මේ ධර්මාභෝධයේ ධර්මයට අදාළ ගුණයන් සියල්ලම එතන සකස් වෙනවා. තේන්නා? ඕපනායක ගුණය කියන්නේ තමාත දකින්න ධර්මයේ තමා තුල සකස් වුණා වූ සියලු ධර්මතාවයන් එයා දකින්න. තේන්නා? විවෘතයි ඒක. තේන්නා? ඒ නිසා කොතනකවත් තමාට හොරෙන් කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙන්නේ නැහැ. ඒක සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා නෝනා කවදාක්වත් ඒ සෝවාන් ඵලයට පත් වුණා වූ හිත නිත්‍යයි කියලා ගන්නෙ නැහැ. ඒක යාගේ සෝවාන් ඵලයේ ලක්ෂණයක්. තේන්නා? එයාට ඒ සෝවාන් ඵලයට පත් වුණ මම සෝවාන් ඵලයට පත් වුණා කියන හිතත් අනිත්‍ය වූ හිතක් විතරයි. මොකද සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිනවා. ඒසත් තමන් සෝවාන් ඵලයට පත් වුණා කියලා තමන්ගේ හිත කියද්දී එයාට ඒ හිත අනිත්‍ය වූ හිතක් විතරයි. තේන්නා? එයා මම සෝවාන් ඵලයට පත් වුණා කියලා ලෝකෙට කියන්න යන්නේ නැහැ. මොකද එයා දන්නවා ඒ හිතත් පංච උපාදානස්කන්ධයක් කියලා. ඒ නිසා ඒ තමන් සෝවාන් ඵලයට පත් වුණායි කියන හිත එයා තමා තුලින් නැවත නැවත තමා තමාට අවංක වෙමින් එයා දකිනවා. තේන්නා? ඒ හිතට ඉඩ දෙන්නේ නැහැ. තමා තමාට අවංක වෙමින් තමා තුල සකස් වුණා වූ හිත දිස බලමින් එයා යම් මොහතක තීරණයකට එනවා මම නැවත සතර පායකට වැටෙන්නේ නැහැ කියන කාරණා. හොඳයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ සෝවාන් ඵලයට පත්වීමත් සමග කිසියම් වූ කෙනෙකුට ශාරීරික විඳීමක් දැනීමක් ඇතිවන්නේ නැහැ කියන කාරණය. නෑ නෑ, එහෙම නෙවෙයි. එවැනි දෙයක් පොතනමකවත් ධර්මයක සඳහනක් නැහැ. තේන්නාද? ඔය සමහරු කෙනා උඩ යනවා, අකුණු ගහනවා, ඕවා නෝනා ඔක්කොම ඔය පංච උපාදානස්කන්ධෙට බැඳිලා තියෙනවා. තේන්නා? ඒ හිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ නැති නිසා අර කොටු වෙලා ඉන්නවා. තේන්නා? ඉතින් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තමන් සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුණත් එයාට ඒ හිත අනිත්‍යයි. රහතන් වහන්සේ කෙනෙකුට තමන් රහත් වෙලා කියලා හිතක් කියන්නේ එයාට ඒක අනිත්‍යයි. එයාට ඒක සත පහකටත් වටින්නේ නැහැ. දන්නවා ඒ හිත පංච උපාදානස්කන්ධයක් කියන කාරණා. ඒ නිසා එතනදී කොතනකවත් ඔය ප්‍රශ්න මතුවෙන්නේ හිත තාම නිත්‍ය වශයෙන් ගන්න. ඒතොර ඒ කියන්නේ එයා සෝවාන් ඵලෙ අහිමි කරගන්න හැම වෙලාවෙම මෙවැනි දේවල් දැකීමේ. ඒ නිසා අපිට තියෙන සකස් වෙන හිත අනිත්‍යයි කියලා දැකලා මම සෝවාන් වුණායි කියලා සකස් වෙන හිතත් අනිත්‍යයි කියලා දැකලා දැන්. ස්වාමීන් වහන්සේ, එහෙමනම් යම් කෙනෙක් තමන් සෝවාන් ඵලයට පත් වුණා කියලා අවබෝධ කරගන්නේ කොහොමද? සෝවාන් ඵලයට පත් වුණා කියලා අවබෝධ කරගන්නේ යා තෙරුවන් කෙරේ අචල ශ්‍රද්ධාවට එන්න ඕනේ. තෙරුවන් කෙරේ අචල ශ්‍රද්ධාව කියලා කියන්නේ තෙරුවනුත් අනිත්‍ය වූ ධර්මතාවයක කියන කාරණය දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේත් අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ උතුම් සද්ධර්මයත් අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ සංඝ රත්නයත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියන දකින තැනයි අචල සද්ධාව කියන්නේ. නේද? එහෙම නැතු මේ දවසට පැය පහක් පන්සල් යනවා, දන් දෙනවා, සිල් රකින්නවා කියන කාරණේ නෙමෙයි අචල සද්ධාව කියන්නේ. මම වැඩිපුර පින් කරනවා කියන තැන අචල සද්ධාව කියන කාරණේ සකස් වෙලා නැහැ. එතන සද්ධාව. අචල සද්ධාව කියන්නේ මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින තැන. අචල සද්ධා බුදුරයන් වහන්සේ කියපු ධර්මයේ පිළිබඳ අචල භාවයට යනවා. නොවෙනස් වෙන බවට බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ මොකද සංස්කාරයෝ අනිත්‍යයි. ඒතර මේ සංස්කාරයෝ අනිත්‍ය නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ සංස්කාරයත් ධර්ම රත්නය කියන්නේ සංස්කාරයත් සංඝ රත්නය කියන්නේ සංස්කාරයත් මෙන්න මේ සංස්කාරයන්ගෙන් අනිත්‍යභාවය දකින තැනයි අචල සද්ධාව. මොකද මෙතන තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ තියෙන සැබෑම හරය. ඒ එහෙම නැතු මම වැඩිපුර පින්කම් කරනවා, මම වැඩිපුර සිල් සමාදන් වෙනවා, මම වැඩිපුර මෛත්‍රී කරනවා කියලා අචල සද්ධාවක් නම් නැහැ. ඒක සද්ධාව. අචල සද්ධාව කියන්නේ මේ සෑම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. තේන්නේ? ඒතකොට මේ අචල සද්ධාව යාතුල තියෙන්න ඕනේ. දෙක සීලේ ආර සීලයක් හැටියට වැඩෙන්න ඕනේ. ආර සීලයක් හැටියට වැඩෙනවා කියන්නේ සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නයි. සීලෙන් ලැබෙන සංස්කාරයන් මොනවද? අපේ ජනප්‍රියභාවය ඇති වෙනවා. අපි ඕනෑම සභාවක් ඉදිරියට නොබියව යනවා, සිහි මුලා නොවි මැරෙනවා, සුගතියේ උපදිනවා. නමුත් මේ සංස්කාර නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න, එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න රකින්න සිල්පදවල විතරක් නෙමෙයි. සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ එයාගේ ජීවිතේ බිඳුණු සෑම සිල්පදයක්ම එයාට අනිත්‍ය වූ සංස්කාරයක් විතරයි. එයා දකින්න අවබෝධ කරලා නැහැ.
ඒ සෝවාන් ඵලයට පත් වුණ කෙනා අතීතයේ බිඳුණු සිල්පද නිසා බියට පත් වෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. කොතැනකවත් එයාට බියක් නැහැ. මොකද එයා සීලය ආර සීලයක් බවට පත් කළේ රකින්න සිල්පදේ ගැන හිතලා නෙමේ බිඳෙන සිල්පදයක් රකින්න සිල්පදයක් දෙකම ආර සීලයක් හැටියට දකින්නේ අදක්ෂයි. එමෙතු ආර සීලය කියන්නේ මේ හැමදාම මම සීලය තුල හිටියා අෂ්ටාංග සීලය දස සීලය තුල හිටියා කියන කාරණයක් නෙමෙයි. ඒක නෙමෙයි ආර සීලය. තේන මුළු ජීවිත කාලෙම පන්සිල් රැකගෙන හිටියත් ඒක ආර සීලයක් බවට පත් වෙන්නේ නැහැ. ආර සීලය කියන්නේ මේ බිඳුන සිල්පද රකින්න සිල්පද තුලින් රැස් වෙන සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා. ඒක ආර සීලය කියන්නේ. ඒතර මේ ආර සීලය ඉන්න ඕනේ. දැන් කෙනෙක් කියනවා නම් මම සෝවාන් ඵලයට පත් වුණා නමුත් මට අතීතයේ බිඳුන සිල්පද ගැන බයක් එනවා කියලා ඒ කියන්නේ ඒක වෙන්න බෑ. එයා දක්ෂයි අතීතයේ බිඳුනා වූ සිල්පදත් ආර සීලයක් තුල දකින්න. ඒ වගේ තුන්වෙනි කාරණේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. ඒතර පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ කාරණාවන්ගේ අනිත්‍යභාවය දැකලයි තියෙන අවබෝධ කරගන්න මේ දැකලයි තියෙන. ඒතර මේ රූපේ අනිත්‍යභාවය දැක්ක කෙනා විඳීමේ අනිත්‍යභාවය දැක්ක කෙනා රූපේ නිසා සකස් වුණා වූ විඳීමක් අවබෝධයක් හිතට ගන්නෙ නැහැ. එයා විඳීමක් තුලයි ඉන්නේ. තේන්න. එයා දැන් දකිනවා නම් මට එකපාරට මට ආලෝකයක් විහිදුනා එකපාරට මට ශබ්දයක් විහිදුනා එකපාරට මා උඩ ගියා කියලා කොතනද එයා ඉන්නේ? රූපය ඇසුරෙන් සකස් වෙන විඳීමක් තුල. එතන රූපය ඇසුරෙන් සකස් වෙන විඳීමක් තුල ඉන්නවා කියන්නේ එයා පංච උපාදානස්කන්ධය තුලයි ඉන්නේ. ඒතර පංච උපාදානස්කන්ධය තුල ඉන්න කෙනා අවබෝධයක් තුලට යනවා කියන කාරණය සිද්ධ වෙන්නේ නැහැ. එයා ඒ දැනෙන විඳීම අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒ දැනෙන විදිහම අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණ තැන කවදා හරි සෝවාන් ඵලයට පත් වෙයි. ඉන් මෙහා අපි හිතනවා නම් දැන් නෝන කෙනෙක් යනවා භාවනා ගුරුවරයෙක් ළඟට භාවනා කරන්න. ඒතර භාවනා කරන්න යද්දී ඒ නෝනට එකපාරට මේ උදරේ දැඩි හිරවීමක් එනවා. එයා පපුව හිර වෙන්නකොට එයා ගිහිල්ලා තමන්ගේ ගුරුවරයාට කියනවා මහත්මයෝ මේ මම භාවනා කරනකොට මෙහෙමයි මට දැඩි අපහසුවක් දානවා මගේ පපුව හිර වෙන්නනවා කියලා. එතකොට ගුරුවරයා කියනවා බය වෙන්න එපා ඔයා දැන් සෝවාන් ඵලයට ලං වෙලයි ඉන්නේ කියලා. තේන්න. ඉතින් නෝනා දැන් මෙවැනි දේවල් සමාජය තුල තියෙනවා. ඒක හරි. නමුත් අවබෝධයක් කියන්නේ නෝනා විඳීමක් නෙමෙයි. තේන්නද? මේ විඳීමත් අනිත්‍යයි කියලා දකින තැනයි අවබෝධය කියන කාරණේ සකස් වෙන්නේ. අෂ්ටලෝක ධර්මයන් ඇතුළත තමන්ගේ සිතුවිලි හසුරුවා ගැනීම පිළිබඳව තමන්ම අවබෝධ කර ගැනීමද ස්වාමීන් වහන්සේ මෙතනදී වැදගත් වන්නේ. දැන් ඉතින් කල්යාණ මිත්‍රාශ්‍රයෙක් නොවන ගුරුවරයෙක් ලැබුණොත් ඉතින් කොච්චර නුවණින් මෙනෙහි කළත් වැඩක් නැහැ. තේන්නේ මොකද ඊට අදාළව නේ ධර්මයේ දකින්නේ. තේන්නේ. ඒ නිසා අපි නුවණින් මෙනෙහි කරන්න ඕනේ කල්යාණ මිත්‍රාශ්‍රය තුල. ඒතර කවුද කල්යාණ මිත්‍රයා? බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා නම් දැන් කවුද අපිට ඉන්න කල්යාණ මිත්‍රයා? ධර්මවිදියේ. එහෙනම් මේ ධර්මයයි සූත්‍රගත ධර්මයයි සතර සතිපට්ඨාන සූත්‍රයයි ආනාපාන සති සූත්‍රයයි මේ ධර්මතාවයන් අපි කල්යාණ මිත්‍රයා කරගන්නේ. මේ ධර්මතාවයන් කල්යාණ මිත්‍රයා කරගත්ත තැනදී ආරෂ්ඨාංගික මාර්ගයේ කල්යාණ මිත්‍රයා කරගන්න තැනදී අපිට කොහෙවත් රැවටෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේන්න. ඉන් මෙහා නොනා වර්තමාන සමාජය තුල අපිට රැවටෙන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම අපේ කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ දකින්න. ධර්මය අපේ කල්යාණ මිත්‍රයා කරගන්න. ස්වාමීන් වහන්ස සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයෙක් තුලත් කාමුක හැඟීම්, රාගික හැඟීම්, තරහ මේ ආදී සිතුවිලි තියෙනවද ස්වාමීන් වහන්ස? සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල මේ කාම රාග පිටික තියෙනවා. තේනවද? කාම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. තේනවද? ඒතර කාම තණ්හා කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කාමයේ ආස්වාදයන් හයක් කියනවා. තේනවද? මේ ඇස නිසා සකස් වෙන්නා වූ කැමැත්ත චක්කු විඥානය. කන නිසා සකස් වෙන්නා වූ කැමැත්ත සෝත විඥානය. නාසය නිසා සකස් වෙන්නා වූ කැමැත්ත ගහන විඥානය. දිව නිසා සකස් වෙන්නා වූ කැමැත්ත දිවහා විඥානය. මනස නිසා සකස් වෙන්නා වූ කැමැත්ත මනෝ විඥානය. කය නිසා සකස් වෙන්නා වූ කැමැත්ත කාය විඥානය. එතකොට මේ මෙන්න මේ කාරණා හය තමයි බුදුරජාන් වහන්සේ කාම තණ්හාව කියලා දකින්නේ. තේරෙනවද? මේ හය කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව කාම තණ්හාව. එතකොට භව තණ්හාව කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ උපාදානිය නිසා සකස් වෙන්නා වූ භවයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව. තේරෙනවද? එතකොට භවය කියන්නේ භවාත්‍රයන් තුනක් ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. කාම භව, රූපී භව, අරූපී භව. මේ භවාත්‍රයන් තුන කෙරෙහි යම් කෙනෙක් තෘෂ්ණාවක් ඇති කර ගන්නවා නම් ඒක භව තෘෂ්ණාව කියලා කියනවා. තේරෙනවද? දැන් කාම තෘෂ්ණාව දෙවෙනියට මොකද්ද කිව්වේ? භව තෘෂ්ණාව. දැන් ඒතකොට බලන්න සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල කාම තෘෂ්ණාව තියෙනවා. තේරෙනවද? කාම තෘෂ්ණාව තිබ්බත් ඒ කාම තෘෂ්ණාව තුල යා කවදාකවත් අපායගාමී අකුසල් කරගන්නේ නැහැ. තේරෙනවද? ඒ කාම තෘෂ්ණාව යා සංසිඳවා ගන්නේ සීලය ආර සීලයක් තුල ඉඳලයි. සිල්පද බිඳගන්නේ නැහැ. ඒතකොට සෝවාන් ඵලයට පත් වුන වෙන කෙනා තුල කාම තෘෂ්ණාව තියෙනවද නැද්ද? තියෙනවා. ඒතකොට කාම තෘෂ්ණාව තියෙනවා වගේම සෝවාන් ඵලයට පත් වෙන කෙනා තුල භව තෘෂ්ණාවක් තියෙනවා.
आत्म भाव हतकटाधार तुष्णाव तेन काम तुष्णावत्नो भव तुष्णावत्न इतोड़ बला सकुदागामी फलेट पत्न कि काम तुष्णाव अनुशेवशन तेन प्रकटने अनुशेवशन नमूते आट आत्म भाव इकटाधार भव तुष्णाव तेन अनागामी फलेट पत्न कि काम तुष्णाव नहीं नमूते आतुला आत्म भाव इकटाधार भव तुष्णाव तेन काम तुष्णावत् भव तुष्णावत् देखम निरोधे कराने कऊद प्रातन्वासे प्रातन्वासे निरोधे करान इतोटे हिमना सोवान फलेट पत्च कि काम तुष्णाव तीनो भव तुष्णाव तीनो आत्म भाव हतकटा दालव सकुदागामी फलेट पत्न कि काम तुष्णाव अनुशेवशेन तीनो भव तुष्णाव तीनो एक भवेटा दालव अनागामी के काम तुष्णाव नेह नमुते आट एक आत्म भाव इकट दालो भव तुष्णाव तीन सकुदागामी के नाट आत्म भाव देहकटा दालो भव तुष्णाव तीन इम्मिहा सद्दानुसारी धम्मानुसारी पुतग्जन कि मे सैम कि काम तुष्णावत् भव तुष्णावत्लाई जीवत्ते काम तन्ना भव तन्ना तुंगिनी तो विभूतान्ना विभूतान्नाव किल कियन्ने भवयक् नहि कियला इति करगन्नाव विश्वासय तेनाद ध्यातन काम तन्ना मितन भव तन्ना तुन विभव तन्नाव कियन्ने या भवयक् नहि कियला इति करगन्नाव विश्वासय දැන් සමහර අන්‍යාගමික පින්වතුන්ලා ඉන්නවා ඒගොල්ලෝ නැවතු උපතක් පිළිබඳ විශ්වාස කරන්නේ නැහැ. තේනවද? දැන් සමහර බෞද්ධ අය මේ ඉන්නවා හොඳට කාලා බීලා ඇඳලා නටලා කරලා ජීවත් වෙලා සුවසේ ජීවත් වෙන්න නැවත අපිට උපතක් නැහැ. එහෙමයි කියන්නේ. ජීවත්ව ඉන්නකම් හොඳට කාලා බීලා නටලා ජීවත් වෙන්න මරණයෙන් පස්සේ සියල්ල ඉවරයි. මොකද්ද මේකට කියන්නේ? භවතුෂ්ණාව. තේනවද? ලෝකේ බහුතරය ඉන්නේ විභවතුෂ්ණාව තුල. තේනවද? ඒගොල්ලෝ නැවත භවයක් පිළිබඳ විශ්වාසයක් अवसान काल मिनीपेटिया मलसा मिनीपेटिया गे मध्य तीयागत्ता गे मध्य तीयाग मे मत निधा मिनीपेटी मुखद या मरण टेसरा आसा या इतना मे मरण मे सील दुग्गोड आत्म भाव हतकट अदाल भाव तुष्णावत्न काम तुष्णावत्न नमुत काम तुष्णावत्न अपाय गामी अकुशल नोयना धर्मरत्ने उपासक उपासिका उपासक उपासिका अर्थे जीवित श्रद्धा व्यतिकर गेनावान श्रद्धा व्यतिकर गेन उपासक उपासिकेन श्रद्धा व्यतिकर गेन या सम्मा दिट्टी अर्थयान जीवित आरष्टांगिक मार्ग गमन करन तत्पेट आपुहाम या सद्धावंत उपासक मुलिंग कौदूने उपासक वितरा दया तेरुवान सन्न पीठिय या उपासक आवा तेरुवान सन्न पीठल या आरष्टांगिक मार्ग प्रविष्ट वेला गमन करन तने या उन्न सद्धावंत उपासक ඊට පස්සේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන මේ සීලය අංග ජීවිතයට එකතු කරගත්ත තැනදී අන්න යා සද්ධාවන්ත සිල්වත් උපාසක කෙනෙක් වෙනවා. දැන් මුලින්ම උපාසක කෙනෙක් ඊළඟට සද්ධාවන්ත උපාසක කෙනෙක් සීලේ ජීවිතයට එකතු කරගත්තට පස්සේ අන්න සද්ධාවන්ත සිල්වත් උපාසකෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආ ජීවිතයට දානයක් එකතු කර ගන්නවා. එයා දානයක් එකතු කරගත්තට පස්සේ බුදුරජාන් වහන්සේ කියන ඕන්න දැන් සද්ධාවන්ත සිල්වත් දන් දෙන උපාසක මහත්ෙක් වුණා. තේනවද? එතකොට ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් මෙයා සීලේනුත් ශක්තිමත්, දානේනුත් ශක්තිමත්, තෙරුවන් කෙරේ සද්ධාවෙනුත් ශක්තිමත්. මේ තුنين ශක්තිමත් වුණාට පස්සේ එයා මේ සද්ධාවත් සීලයක් දානයක් කියන සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණා නම් එයා ප්‍රඥාවන්ත උපාසකෙක් වෙනවා කියලා. තේනවද? ප්‍රඥාවන්ත උපාසකෙක් වෙනවා කියලා. ඒතර උපාසක උපාසිකා කියන අර්ථය
මුල් අර්ථය තමයි තෙරුවන් කෙරෙහි සරණ පිහිටන තැන යා ඕන කෙනෙක් උපාසක උපාසිකා කියන තැනට එනවා යා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනකොට යා සද්ධාවන්ත උපාසක උපාසිකාවක් වෙනවා සීලය තුල ශක්තිමත් වෙනකොට යා සද්ධාවන්ත සිල්වත් උපාසිකාවක් වෙනවා එයා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින දවසට අන්‍ය අනිවාර්යම ප්‍රඥාවන්ත උපාසිකාවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම තමයි බුදුරජාණන් වහන්සේ එතනදී කියලා තියෙන්නේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම සිල් සමාදන් වෙද්දී සීලේ ජීවිතේට ආරක්ෂා කරගද්දී බුදුරජාණන් වහන්සේ සීලේ ස්වභාවයන් හතරක් පිළිබඳ දේශනා කරනවා තේන පළවෙනි සීලය තමයි ගෝපාල සීලය දෙක තමයි නිගණ්ඨ සීලය තුන තමයි බ්‍රහ්ම සීලය හතර තමයි ආර්ය සීලය එතකොට සීලේ ස්වභාවයන් හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේන ගෝපාල සීලය නිගණ්ඨ සීලය බ්‍රහ්ම සීලය ආර්ය සීලය කියන මේ සීලයන්ගේ ස්වභාවයන් හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේන බුදුරජාණන් වහන්සේ දවසක් පූර්ව ආරාමයේ වැඩ සිටිනකොට විසාකා උපාසිකාව එදා සිල් සමාදන් වෙලා. මොකද එදා නෝනා අද වගේ පන්සලේ සිල් සමාදන් වෙන චාරිත්‍රයක් තිබ්බේ නැහැ. තේනවාද? විසාකා උපාසිකාවල අනේ පිළිසිටි තුමල්ල මේ සෑම කෙනෙක්ව සිල් සමාදන් වුණේ තමන්ගේ නිවසේ. තේනවාද? තමන්ගේ නිවසේ සිල් සමාදන් වුණා. ඒ සිල් සමාදන් වෙච්ච තැනදී මේ gedara ඉන්න පිරිස විතරක් නෙමෙයි gedara වැඩ කරන අය පවා සියල්ලම එදා දවසේ සිල් සමාදන් වෙන්න ඕනේ. තේනත් මොකද ඒගොල්ල සියලු දෙනාම සම මේ මේ උච්චාසයන මහාසයනා කියන්නේ අපි එදාට උස් පහත් මිටිකම් බලන්නේ නැහැ හැමෝම එක තැන උපාසක උපාසිකාව කියන තැන ඉඳලා තමයි ඒගොල්ල එදාට කටයුතු කළේ ඒ නිසා gedara වැඩ කරන අය පවා එදාට සිල් සමාදන් වෙනවා තමන්ගේ gedara ඉන්න කිරිබොන දරුවා සිල් සමාදන් කරනවා තේනවාද එයාට ඝාත කියලා සිල් සමාදන් කරන්න බෑ නමුත් gedara ඉන්න කිරි දරුවටත් 12න් පස්සේ ඒගොල්ල මව් කිරි පවන්නේ නැහැ ඒගොල්ල චතුමතුර තමයි ආහාරයට දෙන්නේ මව් කිරි පවන්නේ නැහැ තේන්න ඒ දරුවමත් සිල් සමාදන් බවට පත් කරනවා එතකොට මේ දවසක් විසාකාව ගෙදර සිල් සමාදන් වෙලා දැන් නමුත් වර්තමාන සමාජයේ මේක හුඟක් වෙනස් වෙනවා තේන්න මොකද වර්තමාන සමාජයේ හුඟක් අය ගමේ පන්සලේ සිල් ගන්න යන්නේ නැහැ ගමේ ආරණ්‍ය සිල් ගන්න යන්නේ නැහැ තේන්න සමහරු ඉන්නවා සිල් සමාදන් වෙන්නේ නම් අනිවාර්යයෙන්ම කිලෝමීටර් 100ක් 200ක් ඈතකටම යන්න ඕනේ තේන්න ඉන් මෙහා සිල් සමාදන් වෙන්නේ නැහැ එතකොට මේවා නෝනා සැබෑ සීලයට අයිති වෙන්නේ නැහැ සීලය තුලින් කෙලෙස් රැස් වෙන තැනටයි එන්නේ තේන්නාද එතකොට විසාකා උපාසිකාවට කියන බුදුරජාණන් වහන්සේ විසාකව මේ හතර ආකාරයේ සීලයක් තියෙනවා එක තමයි ගෝපාල සීලය කියන ගොපල්ලාගේ සීලය ගොපල්ලා කියන්නේ හරක් බලන කෙනා ඒ හරක් බලන කෙනා නිරේතුරුව බලන්නේ දැන් අද හරක් ටික මෙතෙන්ට කන්න දැම්මා හෙට කොහෙද හොඳ තනබිමක් තියෙන්නේ හෙට කොහෙද හොඳට ජලය තියෙන අනිද්දට කොහෙද මේ වගේ හොඳ හොඳ තැන් හොය හොයා යනවා කියනවා තේන්නාද දැන් කෙනෙක් සිල් සමාදන් වෙන්න මෙතන හොඳ නෑ අතන තමයි හොඳ අතන දානේ හොඳයි අතන ගිලම්පස හොඳයි අතන කියන බණ හොඳයි මේවා හොය හොයා කෙනෙක් යනවනම් නෝනා ඒක ගෝපාල සීලය හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිගණ්ඨ සීලය කියන්නේ නෝනා එක එක වෘතයන් තියෙනවා දැන් නිගණ්ඨලාගේ එක එක වෘතයන් තියෙනවා එයා අද නිර්වස්ත්‍රෝ ඉන්නවා හෙට වතුර බහගෙන ඉන්නවා අනිද්දා යා අවුවේ ඉන්නවා ඊළඟ දවසේ යා කුසගින්න ඉන්නවා ඒ වගේ එක එක වෘතයන් නිගණ්ඨ වෘතයන්ගේ තියෙනවා නෝනා එතකොට අපේ සිල් සමාදන් වෙන අය සිල් සමාදන් වෙලා එක එක වෘතයන්ට එක එක දෘෂ්ටීන්ට බැසගෙන ජීවත් වෙනවා තේන්නාද දෘෂ්ටීන් තදාලෝ පොය දවසේකල එකන දැන් අපේ ධර්මයේ තුල එක එක දෘෂ්ටීන් තියෙනවා නිර්මාංශ දෘෂ්ටිය වෙන්න පුළුවන් ඔය එක එක ආකාරයෙන් දෘෂ්ටීන් තියෙනවා තේනවා එතකොට මේ දෘෂ්ටීන් තදාල තැන්වල ඒගොල්ලෝ ඒක රාශි වෙනවා තේනයි නිර්මාංශ පිළිස ඔන්න එක පන්සලකට ඒක රාශි වෙනවා අනිත් පැත්තේ තව පන්සලකට එකතු වෙනවා වෙන වෙන දෘෂ්ටීන් වලට අදාළව අපි එදා දවසේ ගත කරනවා එතකොට මේකට බුදුරජාණන් වහන්සේ කියනවා නිගණ්ඨ සීලය කියලා එතකොට තුන්වෙනි සීලය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බ්‍රහ්ම සීලය බ්‍රහ්ම සීලය කියන්නේ නෝනා බ්‍රහ්මේක ආකාරයෙන් යා සිල් ගන්නවා දැන් බ්‍රහ්මතලවල කිසියම් බ්‍රහ්මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කිසියම් බ්‍රහ්මේක් නෝනා මේ දෙන්නේ තුන් දිනක් එකට කතා කර කර කොතනකවත් නැහැ දැන් දිව්‍යතලයේ දෙවියන් ඉන්නේ රංචු හැටියට පිරිස් හැටියට තේනවාද මොකද ඒවල කාමයන් තුනයි ඉන්නේ නමුත් කිසිම බ්‍රහ්මතලයක කිසිම බ්‍රහ්මේ කොතනකවත් නොවනා එකලාවා ඉන්නේ දෙන්නේ එකට කතා කර කර නැහැ එක්ක සක්මන් කරමින් එක්ක එරමිනියා ගොතාගෙන එකලාව ඉන්නවා මොකද බ්‍රහ්මයා කියන්නේ නොවනා සමාධිය තුල ජීවත් වෙන කෙනෙක් තේනවාද එයාගේ පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා යටපත් වෙලා ධානාගත මනසකුනෙම ඉන්නේ ध्यानगत मनसकिन ब्रह्मया कवदाक्वा देन्ने कथा कर कर हिना विदीन्ने නැහැ තේන. එතකොට බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම සීලය කියන්නේ මෙන්න මේ බ්‍රහ්මයා වගේ ඉන්නවා තනියම. එකලා ඉන්නවා. එයා සිල් සමාදන් වෙන්න ගිහිල්ලා සිල් සමාදන් වෙලා ඊට පස්සේ කරන්න තියෙන වත්පිළිවෙත් කරලා එකලා ඉන්නවා. තේනවද? ඒක බ්‍රහ්ම සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන? ඊළඟට බුදුරජාණන් වහන්සේ ආර්ය සීලය කියලා දේශනා කරනවා. ආර්ය සීලය කියන්නේ මොකද්ද? එයා බ්‍රහ්ම සීලය තුල ජීවත් වෙලා. තේනවද? බ්‍රහ්මේ කාකාරයට සීලය තුල ජීවත් වෙලා එයා ඒ බ්‍රහ්ම සීලය තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා.
මුලින්ම යා බ්‍රහ්මශීලයේ තුල හිටියට යා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැක්කේ නැහැ. නමුත් එයා බ්‍රහ්මශීලයේ තුල ඉඳලා ඒ බ්‍රහ්මශීලයේ තුලින් රැස් වෙනා වූ සංස්කාරයේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙනවා නම් අන්න නෝන යා ආර්ය සීලයක් බවට පත් වෙනවා. संस्कार සීල් සමාදන් වෙනවා වගේම සීලය ආරක්ෂා කරනවා වගේම සීලයෙන් රැස් වෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න යා දක්ෂ වෙන්න ඕන. තේනද? සීලෙන් රැස් වෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන මොහොතක් පාසා අන්න යා බ්‍රහ්ම සීලය ආර සීලය බවට පත් කරගත්ත කෙනෙක් වෙනවා. දැන් අපි හුඟක් අය අපි දකිනවා සීල් සමාදන් වෙච්ච දවසටේ සීලිය නිසා ගොඩාක් ආස්වාදයට පත් වෙලා යයි. ඒ ආස්වාදේ ලබන්න තමයි සිල් ගන්න යන්නේ. තේන්න? තමහරු පුරුද්දක් හැටියට සිල් ගන්න නැහැ ඉන්නේ. ඒ ආස්වාදේ ලබන්න සිල් ගන්න යනවා කියන තැනදී එයා ගිහිල්ලා එකලාව ජීවත් වුණත් ඒක බ්‍රහ්ම සීලයක් පමණයි ඒක ආර සීලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා සිල් සමාදන් වුණාට පස්සේ මොකක් හෝ ආස්වාදයක් සකස් වෙනවා නම් තමන්ගේ සීලය පිළිබඳ වේවා තමන්ගේ චර්යාවන් පිළිබඳ වේවා මේ සෑම ආස්වාදයක්ම නොනා අනිත්‍ය වශයෙන් එයා දකින්න ඕන. තේන්න? අනිත්‍ය වශයෙන් එයා දක්ෂ වෙන්න ඕනේ සිල් සමාදන් වෙලා ඇස් දෙක පියාගෙන එක තැනකට වෙලා සංසාරේ Taman සිල් සමාදන් වෙලා හිටි අවස්ථා නුවණින් දකින්න. තේන්නයි අතීත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේලා හමුවේ සිල් සමාදන් වෙලා රහතන් වහන්සේලා හමුවේ සිල් සමාදන් වෙලා කල්ප ගණන් මේ ආ දීර්ඝ ගමනේදී දස දහස් වතාවක් ලක්ෂ වතාවක් සිල් සමාදන් වෙලා හිටි නුවණින් දකින්න දක්ෂ වෙන්න. තේන්නා? ඒ දක්ෂභාවය වගේ මේ සිල් සමාදන් වෙලා රැස් වුණා වූ යම් සංස්කාරයක් තියෙනවා නම් ඒ සංස්කාරයන් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. තේන්නා? සිල් සමාදන් වෙලා සක්‍රියා වෙලා බ්‍රහ්මයා වෙලා සක්විති රජුරුව වෙලා සංසාරයේ වින්දා වූ අප්‍රමාණ සැපයන් නුවණින් දකින්න ඕන. දැකලා ඒ සියලුම සැපයන් අනිත්‍ය වුණායි කියන කාරණේ නුවණින් දකින්න ඕන. සංසාරේ මන් සිල් සමාදන් වෙන්න පෙර වූ සිල් රෙදි එක ගොඩකට ගැව්වා නම් ඒක ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි. ඒසා සිල් රෙදි එකතු කරලත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින තැන මේ මොහොතේ රැස් වෙන්නා වූ ආස්වාදයට යා බැඳෙන්නේ නැහැ. එතන තමයි ආරසී. ඉන් මෙහා නොනා අපි කොච්චර සිල් සමාදන් වෙලා අපි ඒ සීලයට බැඳෙනවා නම් සංස්කාරයෙන් බැඳෙනවා නම් නොනා ඒක ආර සීලයක් බවට ශක්තිමත් සීලයක් බවට විදර්ශනා නුවණ මුස් සීලයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ මෙවැනි සීලයන් රැකීම හරහා සිද්ධවන්නේ අකුසලයක් නේද? අනිවාර්යෙන්ම අකුසල. ලෝභ දේශ මොහ. එච්චරයි. පිනක් තියෙන්න පුළුවන්. සිල්පද පහ ආරක්ෂා වෙනවනේ. තේන්නාද? සිල්පද පහ එතන ආරක්ෂා වෙනවා. ගෝපාල සීලය වුණත් වෘතයන් හොයාගෙන යනවා. දැන් ඔය නිගණ්ඨ සීලය කියන දේක අපේ සමාජේ දැන් ගොඩාක් මතුවලා එනවා. එක එක වෘතයන්ට අදාළව එක එක දෘෂ්ටීන්ට අදාළව ඒගොල්ලෝ එක්කන් තැන්වල ඒ කණ්ඩායම එකතු වෙනවා. තේන්නාද? ඉතින් දැන් මේවා ඉදිරියේදී ගොඩාක් දෘෂ්ටි වැඩි වෙලා විනාශයන් කරා යනවා. ඉතින් මේ යන හැමතැනමදී මෙයා සිල්පද පහ ආරක්ෂා කරනවා. ඒක හරි. නමුත් සිල්පද පහ ආරක්ෂා කළාට අනිවාර්යයෙන්ම ලෝභ, ද්වේෂ, මෝහයන් වැඩෙනවා. ඒතකොට ලෝභ, ද්වේෂ, මෝහයන් වැඩෙනවා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය දියුර වෙනවා. එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. දානය කෙරෙහි අපි ලෝභ සිතක් ඇති කරගත්තත් පින තියෙනවා. නමුත් සක්කාය දිට්ඨිය වැඩිලා. තේන්නා? සක්කාය දිට්ඨිය වැඩිලා. දැන් කෙනෙක් මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිල්ලා ගිලම්පස එකක් පූජා කරන්න එනවා. එයාට පේනවා තව කෙනෙක් ගිලම්පස එකක් අරන් එනවා කියලා. තේන්නා? නමුත් මුල් කෙනා හදන්නේ නැහැ ඒ මහත්යාගෙම ගිලම්පස එක මට පූජා කරන්න. අරයාගෙන හිතන්නේ. එතකොට මේ දානය කෙරේ ලෝභසිතක්ද නැද්ද? ලෝභසිතක්. නමුත් මේ ලෝභසිත තුල පින තියෙනවා. නමුත් මේ ලෝභසිත තුල පින වගේම පිනට වඩා බලවත් වූ අකුසල් මූලයක් තියෙනවා. තේන්න? ලෝභසිතක් තියෙනවා. මේ ලෝභසිත පිටිපස්සේ දේශය තියෙනවා. නමුත් තාම ප්‍රකට නැහැ. මං කිව්වොත් නෑ මහත්යෝ මහත්යා ඊයේ ගිලම්පස දුන්නනේ අද එපා කියද්දි අන්න දේශය එතෙන්දි තමයි එන්නේ. එතකම් ප්‍රකට නැහැ. එතකොට මේ සියල්ල තුල අකුසලයක් තියෙනානේ මෝහයත් එතෙන්ට එනවා. එනිසා එතන දානීය උදෙසා සීලීය උදෙසා සමාධිය උදෙසා මෛත්‍රිය උදෙසා ලෝභ සිතක් ඇති කරගත්තත් එතන පින තියෙනවා. නමුත් පින පරයා බලවත් වූ අකුසල් මූලයක් එනවා. ඒ අකුසල් මූලය නොවන අනිවාර්යෙන්ම අපේ සක්කාය දිට්ඨිය තිවුර කරනවා. තේන? සක්කාය දිට්ඨිය තිවුර කරනවා. නමුත් අර මුලින්ම ආපු මහත්මයා ගිලම්පසයක දෙන්න අර පිටිපස්සේ ඉන්න මහත්තයා දකිද්දී එයා ගිලම්පසයකක් දෙන්න ඉන්නේ කියලා එයා අර මහත්තයා එන්න ඔයත් භාගයක් දෙන්න මමත් භාගයක් දෙන්න කියලා භාගෙ දෙන්න බෙදලා දුන්නනම් නෝන පින තියෙනවා. කුසල් මූලේනු රැකෙනවා. ලෝභසිතක් නැහැ. ලෝභසිතක් නැති තැන දේශය ඇති වෙන්න විදිහක් නැහැ.
මෙහා අපි නිරේතුරුවම පින උදෙසා සකස් කර ගන්නා වූ සෑම ලෝභ සිතක් පිටිපස්සෙම බලවත් වූ සක්කාය දිට්ඨිය වැඩෙන ධර්මතාවයක් තියෙනවා. අවසානයේ අපි පින් කරලා මොකද්ද වැඩි කරගෙන තියෙන්නේ සක්කාය දිට්ඨිය. මමත් ඒ දැඩි භාවය. සමහර දෙමව්පියෝ තමන්ගේ කුඩා දරුවන් මිය යාම ඒ දරුවෝ දෙවියන් අතර සිට පැමිණ නැවතත් ඒ දරුවන් තමන්ට හිමි තැන කරා යාම එනම් නැවතත් දෙවියන් කරා ගියා යයි මේ මිය යාම අර්ථ දක්වනවා. ස්වාමීන් වහන්ස මේ අදහස පිළිබඳව කොහොමද ස්වාමීන් වහන්ස දහමට අනුව පැහැදිලි කරගන්නේ? නෑ නෑ එහෙම තත්වයක් නෙවෙයි මේ අපි රවට්ට ගන්න කියන දෙයක්. තේන්නාද? මේ දෙවියන් අතර හිටියා දෙවියන් අතර ඉඳලා ඊට වඩා ලොකු දෙවි කෙනෙක් වෙන මනුස්ස ලෝකේ ඇවිල්ලා මාස දෙකෙන් මැරිලා ගියා කියන දේවල් ඒවා නෝනා ධර්මයට කොහෙත්වත් ගැළපෙන දේවල් නෙමෙයි. තේන්නාද? ඒවා සියල්ලම මේ අපිව රවට්ට ගන්න. තේන්නාද? අපිව රවට්ටගෙන සංසාර බය කියන කාරණේ අකුසල් කෙරේ දින බය කියන කාරණේ තව තවත් හිණ කරගන්න. තේන්නේ? ඉතින් අපිට සතුටු වෙන්න හොඳයි. හරි? සතුටු වෙන්න හොඳයි. නමුත් ඒ සතුට නෝනා අනිත්‍ය වූ සතුටක්. ඒකයි අපි දකින්න ඕනේ. අනිත්‍ය වූ සතුටකට බැඳිලා අපිව රවට්ට ගන්න ඕනේ නැහැ. තේන්න? යථාර්ථය මතු කරගෙන නැවත දුකෙන් තොර වූ තැනකට යන්නයි අපිට ගන්න ඕනේ. තේන්න? ඒ නිසා මේ දරුවා කොච්චර ලස්සන වුණත්, මේ දරුවා කොච්චර හුරතල් වුණත්, මේ දරුවා කොච්චර කීකරු වුණත්, ඒ සියල්ල සකස් වුණේ මේ දරුවාගේ කුසල් සංස්කාරයක් නිසා. වෙන දෙයක් නෙමෙයි. කුසල් සංස්කාරය. එතකොට එවැනි කීකරු දරුවෙක් ලස්සන දරුවෙක් එවැනි ප්‍රසන්න දරුවෙක් ලබන්න ඒ අම්මා තාත්තා සතුටුනේ ඒකත් ඒ අම්මාගේ තාත්තාගේ කුසල් විපාකයක් වෙන දෙයක් නෙමෙයි. එතකොට මේ දරුවා උපදින මව කුසට බැසගත්ත දවසේ පටන් මිය යන දවස දක්වා ඒ තාත්තා දරුවන් නිසා යම් සැපයක් විඳනන්න ඕන ඒ සෑම සැපයක්ම කියන්නේ පෙර ජීවිතේ කුසල් සංස්කාරයක්. එච්චරයි. එතකොට මේ දරුවා මේ මිය යන මොහොත දක්වා ඒ සැපයන්ට අදාළ මේ සැපයන් දරුවා ලැබුවා නම් ඒක දරුවාගේත් කුසල් සංස්කාරයක්. නමුත් නෝනා යම් මොහතකේ දරුවා මැරුණා කියන්නේ මැරුණ නිසා දෙමාපියන් දුකටපත් වුණා කියන්නේ දෙගොල්ලොම අකුසල විපාකයක්. නැතු මේ දිව්‍ය ලෝකෙට යන්න මැරුණ නෙමෙයි ඈ. ඒවෙන් අපි සංසාර බය කියන කාරණේ අයින් කරලා දාලා අපි තව තවත් මෝහයටයි යන්නේ. මුලින් විපාක දුන්න කුසල් විපාකයක් අතනදී අකුසල් විපාකයක් ආවා. එතකොට මේ අකුසල් විපාකයේ අනිවාර්යෙන් මෙවැනි අකුසල් විපාකයක් සිද්ධ වෙන්නේ සංසාරේ ප්‍රාණඝාත අකුසල් සත්ව හිංසා වලට අදාළ අකුසල් නිසා. එතකොට මේ අකුසලයට අදාළව හිටියේ දරුවා විතරක් නෙමෙයි. දෙමාපියන් ඔයසා දුකටපත් වෙන්නේ දෙමාපියනුත් දරුවනුත් එක හා සමාන අතීතයේ අකුසල් වලට සම්බන්ධ වෙලා මේ පටිච්ච සමුප්පන්නව ගලාගෙන ජීවිතය තුල නොවන අප්‍රමාණ අතීතයේ අපි කළා වූ එකට එකතු වෙලා තියෙන අකුසල් තියෙනවා. ඒ අකුසල් අපිට මුණ ගැහෙන වෙලාවේ සංස්කාර පත්‍යා විඥානං කියන ධර්මතාවය තුල අපි දෙගොල්ලන් මේ අකුසල් විපාක දෙන ස්වභාවයට යටත් වෙන්න අපිට සිද්ධ වෙනවා. තේන්න? එහෙම නැතු ඒවා මේ මෙරිලා දිව්‍ය ලෝකෙට යන්නා වායි කියන කාරණේ සමහරු ගබ්සා වුණාම කියනවා නෑ යා මව් කුසට ඇවිල්ලා දිව්‍ය ලෝකෙ යන්න ගියා කියලා. ඒවා නෝනා ධර්මයට නම් ඒක නෑ. ඒ ධර්මයට අපි එහෙම දිව්‍ය ලෝකෙට ගියා කියනවා මෙතන අකුසල් සංස්කාරය මතු කරගන්නේ නැහැ. තේන්න? එහෙම දෙයක් ධර්මයේ කොතනකවත් නැහැ. කෙනෙක් ඒ වගේ අඩු ආයුෂෙන් මැරුණා නම් මිය යාම නිසා දෙමාපියන්ට බලවත් සිත් වේදනාවක් නැති වුණා නම් ඒ පින්වත් දෙමාපියන්ට හිත් වේදනාවක් නැති වෙන නෝනා අකුසල් සංස්කාරයක් නිසාමයි. දරුවා මිය යන්නේ අකුසල් සංස්කාරයක් නිසාම. නමුත් දරුවා මිය යන වෙලාවේ යාට සකස් වෙන අවසාන චුතිසිත කොයි ආකාරයෙන් සකස් වුණාද කියන්න අපි දන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. ඒ දරුවා මිය යන වෙලාවට එයාගේ චුතිසිත යහපත් ආකාරයෙන් සකස් වුණා නම් එයා ඊට වඩා ඉහළ ආත්ම භාවයකට යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ගර්භාෂය තුල වැඩුණු කලල රූපයටත් චුතිසිතක් සකස් වෙනවද? අනිවාර්යයෙන් ගර්භාෂයේ තුල ඉන්න කලල රූපයටත් චුතිසිතක් සකස් වෙනවා. ගර්භාෂයේ ඉන්න කලල රූපයටත් මැරෙන වෙලාවේ එයාට දැනෙන්නා වූ වේදනාවට හෝ සැපයට අදාළව චුතිසිත සකස් වෙනවා. එයා වේදනා දැඟව තමහර ගර්භාෂයේ දරුවා ඉන්නකොට ගබ්සා කරන්න බෙහෙත් දෙනවා එහෙම කරනකොට අර දරුවා ඇතුලේ පිච්චෙනවා. තේන්නා? අර බෙහෙත් වල සැරට වසට දරුවා පිච්චෙනවා මිරිකෙනවා. දරුවාට මනෝවිඤ්ඤාණය සකස් වෙනවා. කාය විඤ්ඤාණය අදාළව කාය පස්සේට අදාළව අර දැනෙනවා මේ බෙහෙත් වල සැර ඔක්කොම යාට දැනෙනවා. එතකොට ඊට අදාළව යා ඇතුලේ සිතුවිලි සකස් කරගන්නවා පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. එතකොට සකස් වෙදි මැරෙන වෙලාවේ යා දේශය තුල නම් මැරුණේ අනිවාර්යම නෝනා දේශයට අදාළ උපාදානයි. මොකද පුංචි දරුවා තුල දේශය හරිම වැඩි. තේන්නා? වැඩි හිට කෙනෙකුට සමාරු වෙන පුංචි දරුවාගේ හිතාරින් ප්‍රභාෂරය කියලා ප්‍රභාෂරය පුංචි දරුවා තුල තමයි හරිම දේශයක් තියෙන්නේ. තේන්නා? ඒ දේශයේ දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන වෙලාවේ දරුවෙක් යටිගිරියෙන් කෑ ගහගෙන බෙරිහන් දීගෙන බිහි වෙන්නේ ඇයි? එයාගේ හිතේ තියෙන පීඩාව නිසා සකස් වෙන්නා උද්දේශය. ඒතකොට හුඟක් වෙලාවට මව් කුසක් ඇතුලේ දරුවෙක් ගබ්සා වෙනවා කියන කාරණේ දිනෝනා කවදාකවත් ඒ දරුවා සැප වේදනාවක් ඔස්සේ ගබ්සා වෙන දින අවස්ථා අඩුයි.
उन्वहन से वस्समादान्व मे भूमितलये किसियम् होतनक सिटिनवा ऐति उन्वहन्सेट किसिम उवदुरक् नोवन्नट देवियन्गे आशीर्वादय लबेन्नट निदुक् नीरोगी वन्नट किया अपि नमस्कार पूरकव पिन्नानुमोदन् करमु।